අද්‍රණිය දුවේ පුතේ අද මම ඔගුලත් එක එකත් වෙලා ඉන්නේ එක කොළ හා ශ්‍රේණිය පාඩම් ටික පටන්ගන්න ඔන්න අපි බලමු පලවෙනි පාඩම එකොළහ ශ්‍රීණීයටතය අපිට කතා කරන්න තියෙන්නේ ජීව පටක පිළිබඳව තහයි පන්තියේ ගොඩාක් ලොකු විෂය සන්ධාරයක් ඉවර කල්ල තමයි අපි මේ එකො හශ්‍රේණයට දැන් ඇවිල්ල ඉන්න එතකොට දැන් එකො හ ශ්‍රේණී පාඩම් පටන් ගන්න කොට පුතාලට දහයි ශ්‍රේණයේ පාඩම් ඔක්කොම හොඳින් මතකේ තියෙන් ඕනිේ හරි අපි හිෙනම් බලමු ජීවිී පටක යටතේ මොනාෝගැන දපි කතා කරන්නේ කියලා. පුතාල දන්නෝ නීද පටකයක් කියන්නේ මොකක්ද කියලා මොකද පුතේ පටකයක් කියන්නේ මං කියර දිර තියෙනවා. මොකද පටකයක් කියන්නේ. යම් කිසි නිශ්චිත කාරයක් ඉටු කිරීමට හැඩගැසුණු නෙද පොදු සම්භාවයක් සහිත සෛල සමූහයක් අපි හඳුන්වනව පටකයක් කියලා. තිරි මේ පටක බැලුවමත් පුතාරට පෙනෙයි මේක වර්ගී කරණය කරන්න පුළුවන් ගුඩාකාරතිය නොම් මේ පටක. මෙඇද ගැන විශේෂ කෘ්‍යය නිටු කරන්න එකෙක් කෙනා හැඩගැහිල තියෙනෙ නෙද. ඒ අනුව මේ පටක පුතේ වර්ග කරන්න පුළුවන් විවිධාකාරයෙන්. අපි ඒ නිසා විවිධාකාර පටක සම්මූහයක් ගැන අධ්‍යේනයක නවා මේ පාඩම යටතේ. හරි අපි බලමු මොනමොන දේවල්ද අපි මේ පාඩම යටතේ කතා කරන්න කියලා. මෙ බලන් ශාක පටකහා සත්ව පටක කියන දෙකොට්ටහාංශි ගැනම අපි කතා කන්නවා. ාක පටක කිවම් පුතාටම පෙන්ලන්නම්ක වර්ගී කරණය කරහම තව විවිධාකාර වූ පටක වර්ගතයනවා. සත්ව පටකවලත්තේ වගේමයි විවිධාකාර වූ සත්ව පටක විශාල සංකඛ්‍යාවක් තිය නවා අපිට අත්්‍යනය කරන්න. හරිද හරි එහහිෙනම් අපි බලමු ඉස්සෙල්ලාම ඔගුලන්ට දල්ල අවබෝධයක් ලබාගන්න මේ පටක කියන්නේ මොකක්ද කියන එක අපි මෙන්න මේ වගේ කීපය පටක නිරේක්ෂණය කරලායිමු පුතේ. ඉෙල්ලාම පාඩම පටන්ගන්න ඉස්සල් අපී පොඩ්ඩක් පටකටිකක් නිරීක්ෂණය කරහම පුතාලටද අපි සයිල්ලහෙම හොඳට බල්ලතීරුණණයන් වීක්ෂෙන් වියන්වීක්ෂය වූහයන් බලමු පටකයක ස්වරූපය මන වගේද කියනෙත ොට පුතාලට මේක හොඳින් තේරුම් ගන්න පුළුවන්. නද හරි අපි බලුම් පරීක්ෂණය ශාක පටක පරීක්ෂා කිරීමුණ ඉස්සලම ශාකටක ගැනතමයි අපි කතා කරන්නේ. ශාක පටක තමයි දැම් පරීක්ෂා කරන්න යන්න. හරිද. කහ මේ අවශ්‍ය ද්‍රාබ්්‍ය අපි බලුම් මොවදන වෙලාති අප බුලත් කොලයක් ඕනේ නද මේ බුලත් කොල අපි ඇති අපි චර්මීය සිවියයක් කරගෙන අන්වීක්ෂයෙන් බලනවා පටක මොනවගේද කියර එතන තියෙන. බුලත් කොලය. ඒ වගේ අපිට ඕන වෙනවා අර්තාපල් අර්තාපල් ඒ වගේ කූඩලු කඳ ඕනට කූඩලු කඳ කූඩලු ශාකයේ කඳ. මෙන මේ කොටස්තුන අපි වෙනවෙනම මොකද කරන්න පුතේ අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරනවා. අර්තාපල් ගෙඩියාරගෙන මේක කපල තුනීචේදයක් කරගෙන ඒ තුනීචේදය අන්වීක්ෂයට දාලාල අපි බලනවා මේ හැදිලා තියෙන්න්නේ මොන පටකවලින්ද කියලා ඉට බසිද බංකව බුලත් කොලෙත් යට අපි චර්මියය සිවිියාරගෙන අපි බලනවා ඒක තියන මොන විදියදි කියලා. ඒවාගේමයි කූරලු ශාකයේ, කඳක හරස්කඩක තුනී චේදයක් කරගෙන අපි නිරීක්ෂණය කරනවා. එතන මොන වගේ පටකවර්ග තියෙනවද කියලා. එහනම් මේ තුනම අපිට ලෑසි කරගන්න පුළුවන් පටක නිරීක්ෂණය සඳහා. හරි අපි බලමු එහෙනම් මේ පරීක්ෂණය කරන්න ක්‍රමය ලියන්න කොයි විදිහටද අපි මේක සකස් කරගන්න කියලා. නේද. හරි අපිහෙන ලියමු බලන්න මුලින්ම අපිට පුළුවන් අපි මුලිම ගම බුලත් කොලය නේද බුලත් කොලයේ. ක යට අපි චර්මීය සිවියක් යට අපි චර්මීය සිවියක් යොදා කදාවක් සැකසීම කදාවක් සැකසීම හරි මෙතන මෙහිම අපි දැ ලු දාවහදන හැටි දන්නවනි පුතේනේ ද සිවිය කරගෙන අපි ඔල් ලෝස ැටියකට ජලේටික් කරගෙන චලයටට දාලා ඒසිවිය ඉට පස පින්සලකින්නේ එක වවිදුරු කදාවට දාලා නේද ඉට පස්සේ එතන වැසුම් පෙත්තකින් වහලා කදාවහදාගන දැ අප යෝකේ කකින්න එක කකින්නෙ ලියන්නන්නේ මක දැන් අපඒක දහයින්තයෙන් දම්ම ගෙරගෙනේ තියන්නේේ දැන් සබප කෙළින් මලියනවා මේසිවිය යොදල අපි කදාවහදාගන්නවා කියෙළෙකට පුතාාල දන්නවා. කොයි විදිහටද කදාවහදාගන්නේ කියනක පුතාලා හරි එෝන මෙතන කදාවක් හදල තියන්නේ. දෙවනිය කපිට ලියන්න පුළුවන්මොකක්ද ඉට පස්ස අපි ගන්නවා දැම බුලත් කොලේ යට අප චර්මීය සිවියෙන් ඉට පසි අර්තාාපල් හොඳ අර්තාපල් අර්තාපල් වල තුනී සිවියක් අර්තාපල් වල තුනී සිවියයක් යොදා දක් සැකසීම යොදා කදාවක් සැකසීම ඕන අර්තාපල්ක ඉට පස්සේ අපි පුොළන් මුලත් කොලේ අරර්තාපල ඉිපස කූඩලු ශාකයේ කඳ නද එක ගන්න හරස් කඩපුතේ තොට හරස් කඩක වියෝහේ තමයි අපි නිරීක්ෂණය කරන්න හඟ පිට පස්සතුන්ව නිියක ලියනවා කූඩලු ශාකයේ

හදාව සැකස හ ඔන්නහනම් අපි දැන් කදවල් තුනම හදාගන්න විදිරපුතාලට ලිවනේද හරි දැන් එහෙනම් පුතේ මේ තුනා අපි හදාගන්න හැටිය අපි ලැබෙ එකට ගිහිල්ලම බලමුෝ කොයි විදිරද මේ කදවල් තුන හදාගෙන නිරීක්ෂණය කරන්න කියලා පුතාලා අපිදැම් මං කිවෝගොලන්ට මේ පටක ගැන අධ්‍යනය කරන ඉසෙල්ලා. අපි ශාක කිහිපයක පටක කීපයක් පරීක්ෂා කරල ඉන්න ඕන කියනේද. මං ඒ සඳහා පුතාලට කිවමනවා අද බලත් කොලයක යට අපි චර්මීය සිවියයක් බල්ඩෝනි. ඒ විදිහටම කූඩලු ශාකය කන්දක පන් පෙන්න්න ගොගලන්ට කොයිවිදිරද පටක ඇහිරිලා තියෙන්න්නේ කියලා. ඒවගේම අර්තාාපල්... තුනි සිවියක් අරගෙන තුරීචේදයක් කරගෙන අපි ඒකෙත් බලනවා පටක කොයියාකාරයටද ඇසිරිල්ලා තියෙන්නේ කියල සයිල කොයි විදිහටද හැදිල ඇසිරිලා පටකය හැදිලා තියන්නේෙ කියල තමයි අපි නිරීක්ෂණය කරන්නේ යන්නේ. හරි පුතාල මං ඉස්සල්ලම නිරීක්ෂණය කරන්න උන්ට නිර්ෂණය කරන්න දෙන්නම් බුලත් කොලයක යටි අපි චාර්මීය සිවිය හරි මේ විදිරපි බුලත් කොලය අරගෙන පුතාලට පොඩි පන්තිවත් බලත් කොලේනම්මං හිතාන නිීක්ෂණය කරල ඇති ගොඩක්පුතාලා සමහරයි නැතුව ඇති අපි මනිද අද බලමු මේ විදිර කුඩා සිවි කොටසක් කරගෙන අපි මේ වගේ මෙන්න මේ විදිට සිවවිකීපයක් අපාරගම එතකොට අපිට හොඳම සව කොටස තෝරගන්න පුුවන්න්නේ ද මේ වගේ සිවිකීපයක් කරගෙන අපි මෙහෙම ඔඩ ලෝසු තැටියේ තියෙන ජලයට දානො තිවුණු බලේට් තලයක් ගන්න ඕනනි අපි මේ සඳහා ඉට පස්සේ අපි වීදුරු කදාවක් කරගෙන මෙතන හරි. මේ වගේ වීදුර කදාවක් කරගෙන ඉට පස්ස අප පින්සලක් ආධාර කරගෙන මේ පින්සලෙන් අපි මේ ඉතාකුඩා සිවි කොටස අපිස්ර ජලබින්දදුුවක් මෙ තෙන්ට දාලාෙමු හරි මේ විදිර ජලබින්දුුවක් දාලා ඉට පස මේ ඉතා කුඩා සිවි කොටස අපි මේ පින්සලෙෙන් අරගන්නවා මේ විදිහයට වීදුරු කදාවට පෙන අද පුතාලට හරි දි නවත මේ වගේ ජලබින්දුුවක්තව දාලා අ හරි ඉට පස්ස අපි මොකද කරන්නේ වැසුම් පෙත්තාක් ගන්න ඕනනි පුතේ ද වැසුම් පෙත්තක්රි අපි ග වැසුම් පෙත්ත මෙ වගේ අපි වැසුම් පෙත්තාක් කරගෙන මේ වැසුම් පෙත්ත මේ විදිහට වීදුරු කදාවට ආනතව තියලා අපි මේක මේ වගේ කවර වහනෝ. වායුබබුලු ඇතිළුවෙන ඇති වෙන්න මේගේ කවර වහනෝ. ඉටපස අපි මොකද කරන්නේ මේ විදිහයට අන්වීක්ෂයේ වේදිකාව මතතියලා අපි මෙ මෙම කලිප්පලින් ඉට පස තද කරගණ්ඩෝනි තද කරගෙන අපි මොකද කරන්නේ අපි නිවැරදිස්ථානයටන්න විදිහට අවනත හා උපනෙත යාාවෙන තැනට මේ විදිට හරියටම සකස් කරගෙන.ට සිම පැත්තෙෙන් බලලා වගේ හරි දැං උපරිම් මටමට අරගෙනාවට පස්සේ අපි මොකද කරන්නේ මෙම ඇහැතිේලාන් වීක්ෂයෙන් අපි බලනවා. ඩක්හරයට නිවැරදිව පේන අවස්ථාවද හරි. මේ විදිහට නිරීක්ෂණය කනකට ඔන්න ඔන්න දැම් පුතාලට පේනව ඇති පූටිකා විශාල සංඛ්‍යාවක් යටියප චර්මය පුතාලට නිරීක්ෂණය කරන්න පුළුවන්. පේනවානේද සයිල්ලා අතර පූටිකා විශාල සංඛ්‍යාවක්තිේ න පුතාල දන්නවා යටියපි චර්මය තමයි. වැඩිපුරම පූටිකා තියන්නේෙ නේද. ට වා හ මාර සිද් කරන්න පුුවන් යට අ ිචර්මය තුළින් මයි ටිකා ඩිරතිය නිසා බලන නිරීක්ෂණය කරන්න පුතාලට හොඳට අවබෝධ කරගන්න පුළුවන් මේ පූටිකා කොයිවාගේද කියන පූටිකාවද පැත්ති තියෙන පාලකසයිල්ලවල හැඩයන දැවගලන්ටඒ හැඩයවන්නේම හොට අවබෝධරගන්න පුළුවන් හරි අපි චුට්ටක් මේ අවබලය නැතුව අපි චුට්ටක් මේ බලය වැඩි කරලා බලමු මේ විදිහයට හරි මෙම බැලුවම් පුතාලට පේනවා. අවත් දැම් පැහැදිලිව මේක බලාගන්න පුළුවන් බලමු හරි ඔන්න දැන් ඕෝගලන්ට අරිට වඩා පැහැදිලි ඔන්න රූපයක් බලාගන්න පුුවන් පේවා නිද පුතාලට ඉස්සලට වඩා පැහැදිි රූපයක් දැම්පුතාලට පේනවා එනම් පූටිකා සයිල පිහිට තියන්නේෙ කොමද පූටිකා පිහිටල තියෙ කොහොමද නිේද පාලක සයිල පිහිටලා තියන්නේෙ කොහොමද සයිල පිළිබඳව යම් අවබෝධයක් දැම්පුතාලට මේ බුලත් කොලේ යට අපි චර්මයේ නිරීක්‍ෂණය කරහම ලැබෙත් නැති. හරිපුොතේ අපි ඒ විදිහටම බලමු තවත් මේ වගේ පටක කොටසක් නිරීක්ෂණය කරන්න හරි අපි එක තියලා අපි නැවත බලමු ඊට පස්ස මේ තිනි කූඩලු ශාකයක් පේනවානේද පුතාලට මේ කූඩලු ශාකයේ කන්දක කොටසක් තමයි මන්දැ නිීක්ෂණය කරන්න යන්නෙ පුතාලට හැබැයි කන්දක හරස් කඩක් තමයි නිරීක්ෂණය කරන්න හරි අපි මේ විදිහට කන්ද කියයලලා ප බ්ලේඩිකෙන්ම පුළුවන් මේ කොටස කපාගන්න මං මෙතන තියනෙ වගුලන්ට පේනවා මේ ට අයිල් එකක්ින්ද. වුට තියලම කපන්නේ දැ මේ විදිහට ඔන්න පැහැදිලිව මේක වෙන්කරගන්න පුළුවන් හරිේ. එහම වංකරගත්තර පස්සේ මේ කොටසං අපි නැවත්ත තුනීචේදයක් කපාගන්න ඕනේ. නැවත්ත මෙහෙම තුනීචේදයක් කපාගන්න ඕනේ. අපි කපාගෙන මේ විදිහට ලෝසු තැටියයට දාමු තියෙන ජලයට දාන්න පුළුවන්. අපේ වගේ සිවිකීපයක් කපාගෙන දැම් මම අපිට හොඳින් බලාගන්න පුළුවන් සිවිය අඳුනගන්න පුළුවන්. හොනම සිවිකීපයක් තුනීයට කපලා මේ විදිරම වරලෝස තැටිය තියෙන දැන් ජලයට ලාතියන පේෙනවානෙද පුතාලට. හරි. දැඟපීට පස්සම කක්ද කරන්න ඕන පුතේ ආයිත් නැවත කදාවක් කරගෙන. විදුරු කකදාවක් කරගන්නවා. අරගෙන අපි පින්සලෙන් මේ තුනිී මේ සිවිොටස අප සම්පූර්ණ හරස්කඩන නිර්ීක්ෂණය කරන්න ඕන නිසා සම්පූර්ණයෙන් හරස්කඩ තියෙන කොටසක් තමයි අපි ගණ්ඩෝනි. රි මෙන්න මේ විදියට කුඩා සිවි කොටස තියලා මේ වගේ අපි තව ජලබින් දුවක් මෙ තෙන්ට දාලා යනවානේ පුතාලට හරි. ඉඩ පස්සමකද කරන්න අපි නැවත වැසුම් පෙත්තා කරගෙන. විදිර වැැසුම් පෙත්තා කරගෙන මේ වැසුම් පෙත්තිං මේක මේ විදිහයට වහනෝ හරි දැන් අපට පුළුවන් මේකත් නිරීක්ෂණය කලා කරන්න මේ විදිහට අන්විීක්ෂ අන්විීක්ෂ අව බලයට තිතම අප ස්සලම් බලන්න හරි අපි දැ මේ විදිර ේදිකාවූඩින් තියලාම ලිප් වලින් මේක සම්බන්ධ කරගෙන අපි මේ වගේ නිවැරදිව හරියට තැනට අරගෙන පත්තිම් බලලා මේ විදිහට හරි අපිස්ස ලබ බලයයට තේ බලම්පති හරි ඔයි විදි අපිට පුළුවන් ලංකරගන්න හරි ආලෝකය මේකට හොඳින් එන නිසාපිට බලාගන්න පුළුවන්. හරි මන්දැ නිරීක්ෂණය කරනවා ඔබලන්ට බලාගන්න පුළුවන් ඔන්න පුතාලට පේනවා පැහැදිලිව මේ බලන්න කදේ සම්පූර්ණ හරස්කඩේ තියෙන සයිල පුතාලට බාන පැහදිලිව බලන්න පුළුවන් ඒද කියලා. හරිම පැහැදිලිව පේනවා පුතේ. ඒ දවගලට පේනමද මැද තියෙන සයිල මොන වගේද. වටේ තියෙන සයිල මොන වගේද අපිචර්මීය සයිල නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ අතර ඔගලට පේනවද වටේටම තියෙනවා බලාගන්න පුළුවන්ද පුති අර සයිලම ෆ්ලොයම එකතුවෙලා අතන කැම්බියීමම පටකේ හැදිල තියෙනවා නේද හරිම පැහැදිලිව මේ කැම්බියම් ටකේ බලාගන්න පුළුවන් මේ සිවයේ. මංහිතනනි පුතුතාලට හොඳ අවබෝධයක් ලැබෙන් ඇති හරස් කඩේ ඇතුළ තියෙන සයිල කොයි වගේද කියන එක. පැහැදිලීනේද පුතාලට සියලුම සයිල පුතාලට මංහිතන්නේ පැහැදිලිව පේනවා මේ හරස්කඩ ගත්තම හරි. ඒ විදිහටම දැන් ඔන්න පුතාලට යම්මා ඔබධයක් තියෙනවා ශාක පටකවල මේ සයිල ඇසිරිලා තියනෙ කොහොමද කියලා නේද. දැන් අපි ආකාර දෙකක් ඔන්න අපි බැලවා ඒවගේම පත්්‍රයක යට අපි චර්මය බැලුවවා හරි පුතාල්. අපි දැන් බලමු ඒ විදිහටම අර්තාපල් අලයක් කරගෙන මේ අර්තාපල් මෙති කන්දා කන්දකොටස. මේ අර්තාපල් වල කොයි විදිහට ද අපිට පුළුවන් මේසයිල නිරීක්‍ෂණය කරන්න කියලා හරි මං මෙහෙම අර්තාපල් කාරගෙන මේ වගේ දෙකට කපනවා ඊට පස්ස අපිට පුළුවන් බලේ දෙකක් කරගෙන මේ වගේ කොටසක් වෙන් කරගන්න හරි අපි ඔෝ වගේ කොටසක් වෙන් කරගෙන ඉට පස්සේ අපි මෙන්න මේ කොටසේ මේ කොටස හරි මෙ මේ කොටසේ අපිට සිියුම් සිවිකෑල්ලක් කපාගන්න පුළුවන් පුතෙබලේ පේනදෝගුලට මෙනුුව වගේ සියුම් සිවිකෑල්ලක් කපාගන්න පුළුවන් කපාගෙන අපි එක මේ විදිහට ඔන්න ජලයට දානවා තවත් සසිවිකොට ස්කීපයක් ක අපාගම එතකොට අපිට වඩාත් තුොඳින් දිරක්ෂණය කරන්න පුුවන් මොකේද කිය හරි පුතාලා අපි තාව සිවිකෑල්ලක් මේ විදියට කපලා ඔන්න පුතාරට පේෙනවා දැන් ඒ සිවියත් අපි හරිස්සමට අරගෙන මේ විදිහයට ඔුලෝස් දැටට තියන ජලයට දානො හරි ඊට පස්සෙ අපි බලමු වීදුරු කදාවක් අරගෙන හරිපුතාල අපි දැඟහෙනම් කදාවක් වීදුරු කදවාර ගෙන අපි දැම් මෙතනින් අපිට ගැලපෙන සිවියක් තෝරගන්න පුළුවන් හරි මෙ මිහිම සිවිකඇල්ල තෝරගෙන අපිට පුළුවන් මේ වගේ පන්සලෙන් මේ වීදුරු කදාාවූඩිින් එක තියන් අපි මේ විදිහට ඔන්න ජලබින්දුුවක් දානවා දාලා අපි නැවතත් තා වගේ වැසුම් පෙත්තක් අරගෙන වැසුම් පෙත්ත මගින් විදිහට සිවිකොටස වහනෝ වෙනෝ නේද පුතාලට හරි මේ විදිරි සිවිකොටස වහලා ඔන් අපි ආයත් මේ අන්වීක්ෂය වේදිකාවමතින්ක තියනවා මේ විදිහට වේදිකාමත තියලා පුතාලට පේනවා රි මෙවිදි අපිට පුළුවන් සකස් කරගන්න හරි දැ අවනෙත් හා උපනෙත් සැකසවාට පස්සේ පුතාට පේනවා අපිට පුළුවන් අන් වික්්ෂය තුළින් බලලා පැහැදිලිව පෙනෙන අවස්ථාවයේදී පුතාරට මම ඔන්න දැංගුගලන්ට පැහැදිලිව පේන ඇති නද අර්තාපල් සිවියක චේදයක තුනී චේදයක කොයි වගේ ද සහිල පිහිටල තියෙෙන කිය නේද තති රිම ලස්සනට ඒ කාරව සයිල්ල තියන ලස්සන නේද? පැහැදිලි සයිල්ල සමෝහයක් පුතාලට නිරීක්ෂණය කරන්න පුළුවන්. මං ඉසරහට ගන්නන්නම් මේ වගේ සයිල්ල දක්කින ලැබෙන මොනවගේ පටකයකදකිනකතම ප දැන් ඉල ඉටිසේගෙන ගන්නන්නේ. පුතාට පැහැදිලිම මෙතර නිරීක්ෂණය කරන්න පුුවන්. අර්තාාපල් තුනී චේදයේ සයිල කොයි වගේද තියෙන්න්න කියලා. හරි පුතාලා ඔගුණ නිරීක්ෂණය කලානේද? මලස්සන්ට පුතාාලනි රේක්ෂණය කර හරිම ලස්සට දක්කා නේද බොලත් කොළේ යට අබි ර්මියසි වියමන වගේද පුටිකා විශාල ප්‍රමාණයක් තිබුණා පාලක සයිල්ල තිබුණ නේද ලස්සට ඔගුලුන් නිරීක්ෂණය කරයි.ගේම අර්ථතාපල් තුනී චේදකත් පුතාල දැක් ලස්සට සයිල්ල තිබුුණ නේ දෙදකමාකාරේ සයිල සමූහයක් තමයි එතෙන තිබුණ කියල දැක්කා. கூූලලුෂාකේකන්ද ඒ ඔක්කොට ඒ දෙකටමකඩා හත් පසින් වෙනස් නේද. ඒ කන්දේ තිබුණ විධාකාර වූ සයිල සමූහයක් තිබුණ. තා නිරීක්ෂණය කරා නද ඒ සයිලවල පුතාර දකින්න ඇතිමුණනාද තිබුණ ඒ සයිලවල තිබුණ වෙනමම කලාප කීපයක් තිබුණ නේද අපි චර්මීය සයිල්ල තිබුණා නද මැද සයිතව එකකාරයකට තිබුණ. නද පැැය වෙනස ඒක තැන්වල පුතාලා දක්කාා නේද. තමිනිම ඒේ වගේ විධාකාර වූ සයිල සමූහයක් පුතාල නිරීක්ෂණය කරන්න පුළුවන් වුණනා . මේ අපි කිම මේ හදාගත්තු කදාවල් ටිකෙක් න්නේ දෙහෙනම් අපිට මේකින් ගන්න පුළුවන් නිගමනය මොකක්ද පුතේ අපිට කියන්න පුළුවන් ශාක පටක විවිධාකාරයින එද විධාකාර ශාක පටක තියෙනෝකිලා අපිට හදුන ගන්න පුළුවන් න දෙකැන කෘති්‍ය අනුව ඒවා හඩගැහිල තියෙන හැටි වෙනස් න දෙහෙනම් අපිට නිරීක්ෂණය පුතාරලා බාගත්තා නදැි කතා කරා නිරීක්ෂණය පෙන්නුව පුතාලට එනම් නිගමනේ යටතේ අපිට ලියන්න පුළුවන් පක්ද විවිධකාර. විධාකාර ශාක පටක ඇතිීබාව නිගමනය හැක උු බන ඔක්කොම එක වගේ නෙමයි නේද නිගමනය ඔක්කොම එකගේ න විවිධකාර ශාක පටක තියනවකිලා අපිට තීරණය කරන්න පුළුවන්. තෙරෙනෝ නේද පුතාලට හරි ඒද හොඳ අවබෝධයක් තියනෝගලන්ට හැම තැනම තියෙන ටක එකම වගේ නෙමේනේද. විධාකාර ශාක පටක තමයි ඒක තැන්වල තිබුණේ. පුතාල දැක්ක අයකනේද හරි. අපි බලම් පුතේහෙනං ඊළංඟට මේ වාලනකු ශාකපටකටික වර්ගී කරණය අපිට දැන්හෙම මුලීම අපි වර්ගී කරණය කළලා අපි තීරණය කරම බාන කොච්චර ප්‍රමාණයකට මේක බෙදිල තියෙනවද කියනක අපි ටිගෙන ගන්න පුල නිරිපස අප මේ හැම එකක් ගැනම කතා කන්නවා. එකනන්නේෙ දැ බාන්න. ශාක පටක මුින්ම බදෙනවාද ඇවගුට දක්ක ශාකපටක කීපයයි දැක්කේ නෑ අපි පටකවර්ග තුයි නිරීක්ෂණය කරේ නෙද අවස්ථා තුනක විතරයි නිරක්ෂණය කර. දම් බන්ම ශාක පටක ප්‍රධාන වශයෙන් බෙදෙනවපපුත කොටස් දෙකටමනු අද. විභාජක පටකයි ස්තිර පටකයි කියලා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි විභාජක පටකයි ස්තිර පටකයි. විභාජක කියන කොට පුතාලදාන්නවා විභාජනය වෙමින් පවතින පටක විභාජක පටක. ස්තිර පටක කියන විභාජනය වෙලා ඉවරවෙච්චට ස්තිරටක හැදිල ඉවරයි ඒක නේද. විභාජකටකා අපපහෝ බෙදෙනවා පුතේ කොටස්තුනකට මොනවාදේ කොටස්තුන. අග්‍රස්ථ විභාජක පාර්ශ්වික විාජ අන්තරස්ථ විභාජක කියලා. ඔන්න විභාජක පටක කොටස්තුනයි අග්‍රස්ථ අන්තරස්ථහා පාර්ශ්වික කියලා. නේද කොටස්තුනකට බෙදෙනවා. ඉර්වාසේ ස්තිිර පටක අප හෝ බදෙනමන අද ප්‍රධාන කොටස් දෙකයි, සස් සංකීර්ණ ස්තිරපටකයි කියලා. සරලස්තිර පටකවල සයිලවර්ග එකයි පෙහිටන්නේ එකන එකම වර්ගේ සයිලවලින් තමයි මුළු පටකේම හැදිල තියෙන්න්නේ. සංකීර්ණ ස්තිිරපටකවල හෙමනෙමේ විවිධාකාර වූ සයිලවර්ග තියනෝපපුතේ. සයිලවර්ග දෙකට වඩ වැඩිගණනක් තියෙන. විධාකාර සයිල වර්ග වලි දෙකින් තුනකින් හතරකින් ඒවගේ විවිධම්ප්‍රමාණවලින් හැදිල තියෙනවා සයිලවර්ග. සරලස්රැන සයිලවර්ග එකක් විතරක් පිහිටන අවස්ථාවේ අපි මේ වහඳුනාන පුළුවන්මන් අද මු රුදුදෂස්තර ස්තුලකෝනාස්තර හා දෘඩස්තර කියලා. මුළු දූස්තර ස්තුලකෝනාාස්තර හා දෘඩස්තර කියලකිව්වම ඒ සරලස්තිර පටක යටතේ තමයි මේතුන ගැනෙන්නේ. මේවැයි සයිල එක ආකාරයෙන් තමයි තුනම හැදිලතියෙන්. එක තුළමන මුරදූස්තර කියන්නේ ඒ එක මාකාරයේ සයිල සම්මූහයක්, තවත් වෙන මාආකාරයේ සයිල සම්මූහයක් ස්තුලකෝනාාස්තර කියන්නේ දෘඩාස්තර කියන්නේ තවත් පෙනස් සාකාරයේ සෛල සම්මූහයක් තර සංකීර්ණ ස්තර පටක සංකීර්ණ සිරටක කියන්න සයිලවර්ග දෙකකට වැඩියෙන් පිහිටනේවා සයිලවර්ග දෙකට වඩාමංකොත්තු වුණ හතර පහක්ති එකතු වෙලා හැදෙනකොට ඒ පටකය අපි කියෙනවා සංකීර්ණ ස්තිර පටකයක් කියලා එක රුදාහරණ ශෛලම පටකය හා ෆලොයෙන්ම පටකයා ශෛල්ලම පටකය හාෆ්ලොම් පටකය සංකීර්ණ ස්තිරපටකවලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. හරිනේද ඔන්න එහෙනන් දැම් පුතාලට ශාක පටක වර්ගී කරණය පිළිබඳ දල්ල අදහසක් තියෙනවා. කොච්චරනම් මේ බෙදිල තියෙනවද කියලනෙ ද වර්ගී කරනේ පටක වර්ග කොච්චර තියනොද බලන්න නේද ඒ පටක වර්ගාතරය ආයි තවත් බෙදෙනවා ඒ ඇැවතනැවතත් පක වර්ගවලට බෙදෙනො මේ විදිහට වර්ගී කරණය කරහම අපිට මේක හරි ලේසිී යඳුන ගන්න. ද රිම ලෙසි අඳුරගණඩනිසා අපි බලව මේ විදිහට වෙන් කරලා මේ පටකාදුුරගන්න දැ මේ යටතේ අපි ඉසෙල්ලම විභාජක පටක ගැන කතා කරමු හරි බලම් පුතාල මෙතන ඔන්න විභාජක පටක ගැන කතා කරන්න මුඩින්ම අපි මොකද කරන්නඩ ඕනි මේ මුලක සුභාවේ නිරීක්ෂණය කරන්න තියෙන්න්න පුතාලට මුලක සවභාවේ නිරීක්ෂණය කරන්න අපි මනිම වගේ රම්පෙ පැලයක් කරගත්තම රම්පේ ගහක් ගත්තනං හරිම පහසුවෙන් මේක නිරීක්ෂණය කරන්න පුළුවන් දැ සාමානෙන් රම්පේ ගහක පුතාලට පේනවානේද මෙන්න මේ වගේ තැන්වල තියෙනවා මොනවගේ දේවල්ද තියෙන පුතේ. මේ වගේ තැනක පුතාලට බලාගන්න පුළුවන් මේ තියෙන කයිරුමුල් පයෙනවද එකන පසයටට නැතුව උඩිං වැඩිල තියෙනවා පොළවට ආසන්න ප්‍රදේශයේ කඳකොටසින් වැඩිල තියෙන මුල්වර්ගයක් තමයි මේ රම්පේ මේ කයිරුමුල් කියලා කියන්නේ කයිරු මුලක්කදනය කරහම සාමනය මුලක ස්වභාවය දැ අපි නැත්තම් උදුරලා අරගෙන පැළය යට තියනෙවන අපි හෝදල පස් හෝදල අරගෙනනේ නිරීක්ෂණය කරන්න ඕන එහෙම නැතුව අපිට පුළුවන් මේ උඩින් තියන කයිරු මුල් වගේකාරගෙන අපි පුළන් මේ මුළලක ස්වභාවේ නිරීක්ෂණය කරන්න එතුකට මේ සඳහා අපිට උඩින්තියන ස්වභාවේ නිරීක්ෂණය කරන්න අපට අන්වීක්ෂයෙන් අශ්‍ය වෙන්න නෑ එ මොකින්ද පුුවන් දේ අක්කාචයක් කරගෙන පුළුවන් අපට මේ නිරීක්ෂණය කරන්න අත්කාචයකින් නිරීක්ෂණය කරන්න පුළුව හරි එහම නැත්තන් අපට සාමාන්‍යයෙන් පියවඇ සෙම් බැලුවත් පුළුවන් නිරීක්ෂණය කරන්න නත්තන් සාමානයෙන් අපි අත්කාචයකින් ඕන මේ වගේකක් නිරීක්ෂණය කරන්න. හරි අපි දැම් බලමුෝ හෙනම් මුලක ස්වභාවේ නිරීක්ෂණය කිරීම අවශ්‍ය ද්‍රාව්‍ය මොනවාද පීතගරලියන්නේ රම්පේ ශාකයනය ද රම්පේ ශාකය. හරි අප බලමු හම් කොහොමද මේක දැන් කරන්න කියලපුතේ ිට පුළුවන් මෙතෙදී ම්පක නද රම්පේෂාකයක් රම්පේෂාකයක් තෝරා ගැනීම ඉට පස්සෙ අපිට පුළුවන් එහි කයිරු මුලක එහි කයිරු මුලක ස්වභාවය නිරීක්ෂණය කිරීම ඉවසැපිටි යනපුළුවන් මුලෙහි අග්‍රස්ථ කොටස හොඳින් නිරීෂණය නිරීක්ෂණය කිරීම රි එඇතුකර ේවි හොඳින් නිීක්ෂණය කරන්න පළවඩත් හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් අපිට අත්කාචයයක් යොදල අත්කාචයකරනුත් පුළුවන්ගේ අපට යිතුරටි කත්තවල් විශා වෙලා පේනවන නෙද ඒ විදිට නිරීක්ෂණය කරන්න පුළුවන් හරි බලම මේ වගේ කයිරුම් මුලක් නිරීක්ෂණය කරලා පුතාලට මොනවගේ සුභාවයක් මේ මුලක දකින්න ලබෙනවාද කියලා. පුතාලා දැන් කයිරු මුල් ගැන අපි කතාකරානේ මීතියනෙ රම්පේ ශාකයක් ඔන්න ලොක්කූ ශාකයක් මරගෙනාවන් පුතාලට මේ මුල් පෙන්න්නන්න. පේවානේද පුතාලට මෙතම ශාපකොටසම ගත්ත නත්තං ඔගලට මේ වගේ මුල පෙන්න්න බෑනේ දේනිසාටම මේ වගේ ලොකෂාක කරගෙන විල්ල තියෙන්නේ. පෙනදපුතේ මේතියෙන් එතකොට ශාකය කන්ද. වටු මේ පසට ආසන්න කන් ප්‍රදේශයෙන් තමයි මේ මුල් හට ගෙනැතියෙන්නේ. මේක කන්දට ආදරකයක් විදිර තමයි ක්‍රියාත්මකවේ දෙම්බන් මේ කඳද හල කොටසෙන් න නෑ. ගේ කන්දට මේ පසට ආසන්න කොටසින් තමයි එන්නේනෙ දැමත් මීට අත ඔගලන්ට රම්පේ ග උස රම්ප පන්දර උසට යාන පුතාල දකලතියන වැටකේය පන්දරුවල නෙද වවගේ වැයිනි ේක්ෂණය කරන්න පුතාාලට පසටආසන්න්නෙන් තමයි මේ වගේ කයිරුමුල් හටගන්නේ කඳට ආාරකයක් විදිහට යතුර ඉහල කොටසේ කන්ඳේ ඉහළ කොටස මේ වගේ මුල් හටගන්නේ නෑ තෙරුනාාද මුොද මේ ඉහලට යන කොට විශාල පත්‍ර සංඛ්‍යාවත් දරගෙන ඉන්න බැරිනිසා තමයි මේ වගේ ස්වභාවයක් තියනෙන මේ බාන වටේටම පුතාලට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ වටේටම මේ වගේ කන්ඳෙන් සමයි මේ මුල් ඇවිල්ල තියෙන පේනවානේද. හරි මේ මුලක සස්වභාවේතකොට පේනවා පුතාලට නැ අපි මේ එක මුල කරගෙන පුතාලට පේනොදද මේ මුල් කොටස මේ වගේ අනකොට පුතාලට වෙන මේ හරිය තියෙන වර්ණයනෙම මිනි මේ කෙලවට අග්‍රේට වෙන්න තියන්නේ. පෙනවානනිද පුතාලට මේ අග්‍රට වෙන කොට බලන්න ද මේ හරේ තියනනිල්ග දුගුරුප හැති ස්වභාවයක් තියෙනවා පුතාලට පෙනවාම මේ කොටස ගත්තම මේ කොටසිනිකන් කොළපාට මේ කහපාට වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. පෙනවනේද. ඉතුට ඒ වගේ ඉතා කුඩා කොටසක් අපිට තාවගන්න පුලන් ඉට වඩ. මේ මෙන මේ වගේ කොටසක්ගන්න පුළුවන් ඒේ ද මේ වගේ ඉතා කුඩා මුල් කොටස මේ මුල් ඉතාම කුඩා අවස්ථාවට ගැන කිය මෙතන මූල කේෂදක්වා විහිදිලා යන විධිය පුතාලට පේනම මේගේ මූල කේෂ දක්වා විහිදිලා යන අවස්ථාවල්, පුතාලට නිරීක්ෂණය කරන්න පුළුවන් හරි දැඟගෙන අපේ ද මුලක ස්භාවය කපුතාලට පේනවනේ මෙතන නේ ද මේ මුලේ ස්ොභාවය පේනවානේද මු වැඩන මේ අග්‍රස්ත කොටස මේ මුල් කොට මේ හරියේ. මේ පරිනත සයිල තියෙන කොටසට වඩා වෙනස් නෙදපුතේ. ඒ හරියට වඩා වෙනස්. මේ හරිේ තියෙන වර්ණය වෙනස් න දෝගලන්ට පේනවා මේ හැඩය වෙනස් කෙලවරට වෙන්න මේ ගොඩාක් තියෙන්නේ අ මුල හරය තියෙනවට වැඩිය මේ ගණකමා අඩුයි මේ හරියට වෙනකොට. අපි හෙනං ඊට පස්සේ බලමු මේක හරස්කඩක් කරගෙන මේ හරස්කඩක කොයි වගේද ඇතුළ තියෙන සයිලත් මොන විදියටද පිහිටල තියෙන කියලා පුතාලට බලාගන්න පුළුවන්. හරි ං ඉතා කුඩා කොටසක්කරගෙන සිවියර් නිරීක්ෂණය කල ඔගුලට පෙන්න්නන්නං. ඒකේ කොයි විදිහටද සයිල ඇසිරිලා තියෙන්න්නේ කියලා. හරිපුතාල දැංහගල හොඳින් නිරීක්ෂණය කරානේද මේ කොයි විදිහද මේ කයිරුමුලක ස්වභාවය කියන එක අග්‍රස්ථ කොටසේ පුතාලා දැක්ක නේද වෙනස්කම් නේද. අගට අගට වෙන කොට එක සිහින් වෙලා තිබුණා නේද වර්ණය වෙනස් වෙලා තිබුණා නද. එගේ වෙනස්කම් පුතාල දැක්කා. අපිටක හොඳඉම නිරීක්ෂණය කරන්න ලුවන් අපිට පුළුවන් හම කුඩා මුල් කොටසසා කරගෙන අපිට පුළුවන් මෙම දික්කඩා කරගෙන දික්කඩා වීක්ෂය නිරීක්ෂණ කර අප හෙම නිරීක්ෂණය කළලා බලනවා දැනට වගලන්ට තියනෙ මේ දලවශයෙන් මුල සස්බභාවේ මොනවාගේද කියෙකවුලු නිරීක්ෂණය කරන්න විතරයි. තේරෙනවාේ දහරි එතකොට හෙනම් පුතාල නිරීක්ෂණය කර මුල හෙම් අපිට නිගමනය කරන්න පුළුවන් අප ලියාන පුුවන් වර්ධනය වන කොටස වර්ධනය වන කොටස. රුදු හාලා පැහැ රුදු හාලා පැහැති වන බවත් පරිනත කොටස පරිනතොටස දැඩි හා දැඩි හා තද පැහැයකින් යුතු බවත් හද පැහැයකින් යුතු බවත් පෙනේ හරි එතකට හෙෙනම් අපි නිරීක්ෂණය කරහම නේද මේක හොඳින් නිරීක්ෂණය කරහම අපිට තේරුම් ගන්න පුළුවන්න්නේ ද අපේ නිගමනය කරන්න පුළුවන් වර්ධනය වන කොටස මුරුදු හා ලාප හැතිවන බවත් පරිනත කොටස දැඩි හා තද පැහැයකින් යුතු බවත් අපිට තීරණය කරන්න පුළුවන් නේද. ත ඇයිහෙම වෙලා තියෙනපුතේ ඒ තැන්වල තියෙන පටකවල ස්වභාවය නිසා ද අපිට ඒකත් ලියමු අපිහෙනම් යට හේතුව යට හේතුව ඒ ඒ ස්ථානවල ඇති ඒඒ ස්ථානවල ඇති පටකවල ස්වභාවයයි පටකවල ස්වභාවයයි රි ඒ හින්ද තමයි ඒ වගේ අපට වෙනස්කම් දකින්න ලැබුණ. තේර නොනේ ඔය අපි නිකම් බාහිරන්න නිරීක්ෂණය කරල තයි මුලකසරූපයපතේ ඔය හඳන ගත්තේ නද එතකොටත් ඔෝගලන්න දැන් ඔයගේ වෙනස්කම් දැක්. එඉනම් අපට ඊට පස්සේ තියෙන්නේ කොහොමද මුලක දික්කඩක බියෝහය අපිට නිරීක්ෂණය කරන්න තියෙන්නේ. හරි බලමු අපෙනම් මුළලක දික්කඩකන් ීක්ෂියය පෙනමගන්න ぺ ටමොද කරන්න මෙ මේ වගේ කුඩා මුල් කැබැල්ලක් අප අරගන්නඕන. අර වගේ කයිරුම් මුලකහෝ නෙ දේ වගේ එක අපිට පුළුවන් අර අග්‍රස්යක් තෙක්කතියෙන මුල් කැබැල්ලක් අරගන්නඕ. ඒක හැබැයි දිික්කඩක්ගන්නඕ පුද දැංගුලන්ට පෙන්න්නන්නම් ගන්න වෙලාට ද මෙහම මුල තියෙනවනම් මෙ මුලිය දැන් අප අර කූඩලු කද ගත්තේ මෙහිම හරස්කඩනේ එහම මේ ගන්නන මෙනිමෙම කපල දික්කඩක් ගන්නඕන දික්කඩ අරගෙන බැලුවම තමයි අපිට පුළුවන් ඒ හැම එකකම තියෙන පටකවල ස්වරූපය කොයියා කාරයෙන් දි කියලා අඳනගන්න. දැහැහරැි බලු මොවාදහම් මුලක දෙදික්කඩට අන්වීක්ෂය පෙරම පරක්ෂ කර අපිට ඕන වෙන දේල් මනවාද කියලා එනම් අපට ඕන න තැ පිළ මුලක අග්‍රස්ථය මලක අග්‍රස්ථය ඉට පස අන්වීක්ෂය නද. ලෝකන් වීක්ෂය අපිට ඕන වෙනවා වීදුරු කදාවක් ඕෝනි වෙනවා රසිය අපට පුළුවන් මේ විදියට තියලා නිරීක්ෂණය කරලා බලන්න පුළුවන් ද අපට තුනීම සිවියක් මේක කරගතු අපි පැසුම් පෙත්තකුතුුණ හිම ැතත් අපට නිරීක්ෂණය කරන්න පුළුවන් ද පුතිවසුම් පෙත්ක් ඕන වෙන්නෙත් න ොන්නන ප්‍රදදාල නිරීක්ෂණ කරන්න පුළුවන් හරි එහ මේ විදි අපිට පුුවන් ක්ෂ ගල තුරප හැලිව ීක්ෂණ බාග අපි බලම නවගේද කියවෙල්ල කදාව කොයි දිද එන්න කියල අපට බලග ුව. සල අපි ක්‍රමත් ලයි ක හරි දැහන තුතාලට තේරනවන කරන්න කොහොමද කියන.ද. හරි අපි ක්‍රම ීම ල ද න්න නිසල. අපි මල්ලකකන ගොඩක්මහත මුලක් ගන්න බෑමතටනේ. දිතාකඩා. මුල් කොටසක්කෝනය අපි ගණනේ ඉතා කුඩා මුල් කොටසක්කරගෙන ඒ මුලේ අග්‍රස්තයේ දික්කඩක විය්හයක් තමයි කදාවකට දාළ කදාව හදා ගන්න ඕනේ හරි හිනං අපි බලමු ක්‍රමය හොමද වෙන්න ඕනේ ඉතාකුඩා ඉතාකුඩා මුලක අග්‍රස්ථයේ අග්‍රස්ථයක් ලබාගැනීම පස්සය අපිට පුළුවන් ඉතා කුඩාමුලක අභ්‍රස්තියක් ලබා ගැනීම ඉට පසේ තිියුණු බලඩ් තලයක් එහෙමනත්ම් පිහියක්ක් නේදගන්න පුළුවන් තියුණු එක බ්ලේඩ් තලය තමයි වඩාත්ම ය බෙට හොඳර කපා ගන්න පුළුවන්නේ තියුණු බලේඩ් හලයකින් අපදම එහිත් තුනීදිකඩක තුනීදිකඩක්ක දික්ඩක් ලබා ගැනීම තවරු බෙට් තලකි නහි තුන දික්කඩක් ලබාගැනීම ඉරි පස්සේ එ කදට තබා අන්වීක්ෂයෙන් එය කදාවකට තබා අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කිරීම. ඒ කදාවකට තබා අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කිරීම. හරි. ඔන්න හෙනම් අපි දැන් කරගාන විදිියලි ව්වා අපි දැම් බලම්පුතාලා, අක්ෂ නිීක්ෂණය කරලා මේක මොනවගේ දික්කඩක වවිිය්හයේ අපිට බලාගන්න පුළුවන් දෙ කිය දික්කඩක විිය්හය මොනවගේද කියන අපිට බලාගන්න පුළුවන් අපිහි නිරීක්ෂණය කරලම බලමු ලැබ්බ එකට ගිහිල්ලා හරි අපි බලුන් මේ රම්පේ ශාකයේම මේ විදිහට තියලා අපි මේ වගේ බලේඩ එකක් කරගෙන අපි තුනී සිවිකොටසක් නිරීක්ෂණය කරම් බලන්න හරි මේක අපට හොඳ සුදුසු කොටසක් හොයාගන්න පුළුවන් න සිරි කොටසක්පට නිරීක්ණය කරන්න පුළුවන් පිමණ මේ වගේ කොටසක් කරගම්මු හේ. මේ වගේ කොටසක බිමේ වගේ කපලා ඉවත් කරගන්න. ඉවත් කරගෙන අපි දැම් මෙන්න මේ කොටස පුතේ. පේවාද මෙතන හරි ම මේ කොට තමයි මෙතැට අරංන්න විල්ල තියෙනෙ දැන් මේක අපි දික්කඩක විිය්හය තමයි බලන්න ඕන. එතකොට මෙන්න මේ වගේ මම මෙහෙම දිගට තමයි කපන්නන්නේ පේවාද පුතාලට දික්කඩක විිය්හය තමයි නිරීක්්ෂණය කරන්නේ ෙන් අප තුනී සිවි කොටසක් කපනවා ඔන්න හොම තුනී සිවිකොටසක් කපා ගන්න කපල මම එක මෙහෙම දාන එක සි අපට තුඩී අදී වගේ හිතෙන වනම් අපි මේ වගේ සිවි කීපයක් කපාගමතකොට ලට හොඳටම පේන එක හොයාගන්න පුළුවන් හරි මේ වගේ අපිට තබත් පුළුවන් ඉතා තුනයට මෙහෙම සිවිය කපන්න තිු බලේඩ එකක් තියෙන නිසා මේ වගේ කපාගන්න පුළුවන්න්නඇත්තං මේ වගේ අපට තුී සිවිකොටස් ලබාගන්න හරි අමාරුපුතේ ඔන්න වගේ අපි සිවිකොටස් කීපයක් අපි මේ කෙනුත් කරගම් මේ කොටසනුත් පුළුවන් මේ වගේ සිවිකොටසක් නිරීක්ෂණය කර මොන මන්දන් සිවි කීපයක් දාළතීරම්පතාලට බලන්න හරි අපි දැන් ඊීට පස්සේ බීදුරු කදාවක් කරගෙන මේ වගේ හරි විීදුරු කදාවට පින්සල මගින් මේ සිවියක් තුනීචේදයක් මේ දාගන්නමේ දික්කඩක් හැබැයි මෙතන තියෙනෙපු තල දැක්කා අරස්කඩක් නෙමේ අපි නිරීක්ෂණය කරන්න මෙතන දික්කඩක් රි මේවිදියට අපි දැන් සිවි කොටස හදාගෙන ඉට පස්ස අපි වැසුම් පෙත්තක් අරගෙන මේවිදිර වැසුම් පෙත් අරගන්නවා අරගෙන අපි මේ විදිහට වැසුම් පෙත්ත තියලා අපි දැම්මකද කරන්නේ අන්වීක්ෂයට දාලා බලන්න තමයි යන්නේ හරි විබලමු පුතේ අන්වීක්ෂයට දාලා දැන් ඔන්න මේ විදිහට වේදිකා වෝඩිින්මේතු සිවි කොටස තියන්න පුළුවන් තර ඊට පස අපි නිවැරදිව මේක හදාගන්න පුළුවන් පේන විදිහයට මම මෙත ආලෝකේන සකස් කරන්න ඕන්න ෑකද මේකේ ආෝක හොඳ තීවරා ෝකයක් මෙතන්ට ලැබෙන නිසා නැතං පුතාලාල අන්වීචයෙන් නිරීක්ෂණය කරනකොට අනිවාරයෙන් උගුලඟි තියෙන දර්පනවල ආලෝකය හරියට මෙතෙන්ට මේ සිකොටසට යොමුවෙන්න හදාගන්න ඕනිපුතේ හරිදදැ මේක මට මේ අරාලෝකයේ හොඳින් යොමු වෙන නිසා මං හදන්නේෙ නෑ හරි ඉට පස මේවිදිීට හරිට ඒ නියමිත තැනින් තියලා ඉට බසයිමොකද කරන්නේ හරියටම මේ විදිට උඩට අරගෙන අපි දැ හිට පස අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරනවා මේ සිවිකොටස මොනවගේද කියර. හරි. දැන් කතාලට පැහැදිලිව පේනව ඇති මො බානමම් මේ සිවිකොට සිදි ගේටම පුතාලට පෙන්නන්නක් පෙනවද නිරීක්ෂණය කරන්න පුළුවන්න්නේ ද බලන්න සයිව වෙනස පුතේ නේද අග්‍රේතියන සයිලවලට වඩා පුලට පේනවද පරිනත කොටසේ සයිලවල යම් කිසි වෙනස් කමත්තියවා නේ දේ හරියේ ගොඩක් තද පැති සයිල්ල ගලන්ට බලාගන්න පුළුවන් තද පැහැති සයිල තියෙනවා ොනදමින් සයිල පුතාලට අඳනගන්න පුළුවන්ද සයිලම්ම පටකය ෆ්ලොයම පටකය නේද ඒ කොටස් දකින ලැබෙනවා ඒ වගේ ඒ අර පරිනත කොටසේ. නමුත් පහලට යන කොට පුතාලට පේනවා ඒ සයි නේද ඊට වඩා පොඩි කුඩාවට තියෙන්නේ පැහැය වෙන ස්ලාපැහැයකින් තියෙන්නේ නේද එහං එතන තියෙන්නේ මොනවද අන්න බෙදමින් පවතින සයිල තමයි පපතේ තියන්නේ පේනවා නේද බෙදමින් පවතින සයිල තමයි ටසේ යන්නේ පැහැදිලි නේදපුතාලට අ පරිනතකොට සේතියෙන සයිලවලට වඩාපුතාලට පේවා එකම හැඩයක් ගන්න සයිල තමයි තියෙන්නේ අර බෙදමින් පවතින කොටස අන්නේ බෙදමින් පවතින කොටසට තමයි අපි කියන්නේ විභාජක පටකය කියලා. ඒ සයිල තමයි බෙදෙමින් පවතින්නේ නදනිසාතමයිව කුඩාවට නැද ඒකාකාරව පේන්නේ පුතාලට. අ බෙදිලා ස්තිිර පටක විදිහට හැදිච්චේව තමයි අර සයිලම පටකේ ්ලොයම පටකේ විදිහට සාමාන්‍යෙන් සයිල ලොකුවට පේන්නේ පුතාලට දැන් අවබෝධයක් ඇති මේ මූලක අග්‍රස්තය අපි ගත්තම සයිල පිහිටන ආකාරය මුණ වගේද කියන එක. හරිපුතාලා ඔගුල නිවීක්ෂණය කලානේද ඔගුළ දැක්කනේද අර සයිල බෙදෙමින් පවතින කොට සේති විච්ච සයිලවලට වඩා නෙද ඉහලින් තිබච්ච සයිල ඉට වඩා වෙනස් නද එතන තිබුණ විධාකාර වූ සයිල අර බෙදෙබෙන් පවතිනා ග්‍රස්ථම කොටසේ වගේ තිබුණනෑ දකුඩා සයිල මයි තිබුණිය නම්මු තරහරි අර ටක් කුඩට වෙන්න පුතාල දැක්ක මොකක්ද ඊට වඩා ප්‍රමාණයෙන් විශාල නද විධාකාර වූ සයිල සමෝහයක් පුතාලාහිතන දැක්. නේද එතකොට හෙනං මේ විදිහට ඔගලං මුලක දික්කඩක විව්හය නිරේක්ෂණය කරහම නේද මුළක දික්කඩක විවිය්හය පුතාල නිරීක්ෂණය කරහම එතකොට හිෙනං මේ විවිධාකාර වූ සයිලොක්කොම අඳනගන්න පුළුවන් ුණ. උගුලු හොඳ මතයාගන්න දැන්ම් පරීක්ෂණ අපි දැන්. දෙකක්ම කරන මේ විදිහට පටක නිරීක්ෂණය කරනේවා. ඒ කරන්නකොට ඔගුලු මේ නිරීක්ෂණය යටතේ. මම ඇදි නැතිවුුණාට පුතාලා මොකද කරන්න ඕනේ මේ දැකපු දේවල් මේ නිරීක්ෂණය යටතේ එතන අඳින්න ඕනේ. තෙරෙන ද ඔගුළන්ටමන්දැන් නිීක්ෂණය පෙන්න්නනවනේ ම පෙන්න හිදම් මෙතන අඳින්න නෑ ෙරනොනෙද ම ඕගුලන්ට ඒක මේ ස්ලයිඩ් එකදාාලා බලලා අන්ීක්ෂයෙන් ඔගලන්ට. සසටේ රූපරාමෝ පෙන්න්නනවානේ දෙතන තිරේක පේනවනය ගුලන්ට ඒ පේන එක පුතාලා ත් ඒ විදිහට හෙම තියාගෙන තනියෙන් අඳන්න ඕනේ. පි පන්ද වදම පෙන්ව ද නද මෙන මේේ විදිහට අන්ඳින් න්නඕනේ මේ විදිට එකමන්ද හයි පන්ති පෙන්න්නවා නමුත් ක්ොල හෙදී ම අන්ඳන්නේනෑ පුතාල නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරලා මේ නිරීක්ෂණයටතේ සයිල පුතාලට අන්ඳින්න පුළුවන් වෙන්න නඕන තේරුුණාද ඔගුල තනියෙන් එක බලාගෙන අඳි ඕනි. ේ හරි එහන්දැ මුලක දික්කඩ වව්හයක් තේවගේ පුටේ නිරේක්ෂණයට තේපුතාලා ඒ දැකපු දේ මෙතන අඳි ඕනේ. තේරුනාාද හෙන අපිට ින් ගන්න පුළුවන් නිගමනේ මොක්ද නේද සයිලවර්ග කීපයක් තියනවානේ ද පටකවල ස්වරූපය විධයි කියනක අපිට මේකෙන් නිගමනය කරන්න පුළුවන්න්නේ හරි අපි හෙනම් ලියම්ම නිගමනයා ඔබලන්ට பேනවා අතෙන්දි අපි කියපු එකම තමයි මෙතන කියන්න තියෙන්න්නේෙත් නේද මොකක්ද මෙතන තිෙනවා බෙදමින් පවතින சைල බෙදමින් පවතින சை රුදු ලා පැහැති වන අතර அනෙක්சைල ඇම් දැඩී තද පැහැයකින් දඩ තද පැහයකින් යුක්තවේ ඇ බෙදමින් පවතින සයිලම් ලුදුලා පැහැති වනතර අනෙක්සයිල දැඩී තද පැහයකින් යුක්ත වේ න දකටම අපිටේම සයිල්ල නිරීක්ෂණය කහම මේක පුතාාල දැ බලාගන්න පුළුවන් දැ මෙතන පුතාලාාවන්නන රුප සටහන ඇදල තියෙන්නඕන හොදේ හරි දහමො බලාගෙන අදින්න පුළුවන ද හොදින් පේනවනේ. හරි එනං බලමු අපීට පස්සේ මේ දැක්කප්පු මෙන්න මේ වගේ ියෝහයක්න පුතාල දැන් නිරීක්ෂණය කරේ මීතිීනමයි වගේ මුලක අග්‍රස්ථයක බියවහනේ ගල අන්වීක්ෂයෙන් දැක්කෙත් මේ හා සමානම එකක්නේද. මෙතන පේවානෙද පුතාලට මෙන මේ ඒ ඒ කියන කොටස ගත්තම. මේ කොටසේ තියෙන සයිල ටික බැලන් එක මාකාර සයිලන තියන වෙනෝ නෙද මේ එක මාකාර සයිලන මේදිගේටම තියන්නේ මේ හරිට වෙන කොඩත් බාඩ එකම විදිහ සයිලන තියන නද නමුත් මේ බබී කියන කොටසගත්තම්පුතාල බලන් මොකක්ද මේක තියනගේ විධාකාර සයිල තියන බන්ධ මේ පැති තියෙන ලාපාට සයිල වන්න මැද්ද තියනෝ තව පහොම මේ වෙනස් පැහැයකින් යුක්ත සයිල මේ මේක මැද තියනු ආහෝ තාවව වෙනස් පැහයකින් යුක්ත සයිල පේවාන ද මෙ මේ වගේක විවිධාකාරවෝ සයිල සමූහයක් තියෙනවා නෙද අනික මේ පැත්ති තියෙන සයිල වලට වඩා මේ සයිල ලොකුයි. ඔගරට පේනවානේ මේ කාමර කාමර තියරුණු මේ සයිල ලොකුයි. මේ සයිල ඉට වඩා පොඩි. න දෙකැන මෙතන තියෙන්නේ බෙදමින් පවතින සයිල. මෙතන මොනාද තියෙනපුතේ බෙදමින් පවතින සයිල මෙතන තියෙන්නේ පරින්නත්ත සයිල හොඳින් බෙදිලා තියෙන්නේ සයිල. තෙරුුණාද පරින්නත සයිල තියෙන්නේ හොඳට බෙදිලා තියන්නේ. එනම් පැහදිලි නේ මෙතන සයිලාආකාර කීපයක් තියෙනවා. මෙමතන තියනෙකම ආකාරය සයිලනේතකො ගල පිෙන මේ ප්‍රදේශයේ මේ ප්‍රදේශයගත්තම සෛල බල වෙනස් කමක්ේනවානේ ද ැන මෙතැන තියෙන්නේ විභාජනය වෙමින් පවතින ස මෙතන තියෙන්නේ විභාජනය වෙලා ඉවර වුණු සයිලන ද තරේ සයිල්ල අතර දැම් පුතාලහිෙනම් පැහැදිලි වෙනස් කමක් දැක් . හරි අපි බලම්පතේයෙන ඊළඟට විභාජනය වීම එමන තැන් බෙදමි හැකියාව පදනම් කරගෙන. ශාකටක ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පහත දැක්වෙන ආකාරයට වර්ග කරනු ලැබ. දැ මෙතන දැක්කනේ විභාජනය වීමේ හැකයාවානුව. දෙකැන මේටික බෙදෙමින් පවතින සයිල තියෙනෙ නෙද. අපි ඒ වටිකෙන විභාජක පටක කියල පුදේ මොුණද කියන්නේ විභා්ජක පටකයි ඒ බෙදෙමින් පවතින්න තාම. මෙතන බෙදිල ඉවරයි. බෙදිල ඉවර වෙලා තියන්නේෙ හැදිල තියන පටක මේවට අපි කියන මොනුව කියරද ස්තිර පටක කියලා කියනවා. මොනවා අද කියන්නේ. ස්තිර පටක එළ අපිට මෙතන පුළුවන් විභාජනයවීමේ හැකියාව පදනම් කරගෙන ශාක පටක ප්‍රධානකාණ්ඩ දෙකක් යටතේ පහත දැක්වෙන ආකාරයට වර්ග කරනු ලැබේ නෙද මොකක්ද විභාජනයවීමේ හැකියාව තියනවා අපි කියනවාමොනවා කියලද විභාජ්ජක පටක කියලා කියනවාමකදි කියනපුතේ විභාජක පටක කියනවා විභාජනය වෙලා ඉවර වෙච්චේව අපි කියනවමොනවා කියලද ස්තිර පටක කියලා කියනවා ස්ථර පටක කියලා කියනවා. තෙරුණාද පුතාලට එ විභාජනය වීමේ හැකියාවවා අනුව ඒවා ආකාර දේකට වර්ග කරන්න පුළුවන් විභාජක පටකයි ස්තිරපටකයි කියලා. තෙරුණානේද හරි දැන් අපි බලමුහිෙනං ඊළඟට විභා්ජක පටක කියන්නේ මොනවාද කියලා. විභාජක පටක කියලා කියන්නේ සක්‍රීිය ලෙස අනූනන විභාජනයට ලක්වන එක දැම් බෙදදි වෙදි 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 හැදනවලුත්තේවනේද. එකන් තමයි මේ ශාක වැඩෙන්න්නේ එන අනූන විාජනය තමයි මේ වගේ තැංගුල සිදුුවවෙන්නේ සයිල ප්‍රමාණය වැඩි කරගන්න සිදුවෙන්න්නමකක්ද අනූනන විභාජනයේ නද. සක්‍රීිය ලෙස අනූනන විභාජනයට ලක්වන නවසයිල ඇතිකිරීමට හැකියාව ඇති නද නවසයිල ඇතිකිරීමට හැකියාව ඇති සයිලවලින් සෑදෙන ශාකට විභාජක පටක ලෙස හඳුන්වනවා. මොන අදපුතේ සක්‍රීිය ලස අනූනන විභාජනයට ලක්වන හැමතිස්සේම අනන විභාජනයට ලක්වෙනවා අනුන විානයට ලක් වෙලා නවසයිල ඇතිකිරීමට හැකියාව තියෙනවා නෙදර් කෙනන්න අලුත් සයිල ඇතිකරන්න පුළුවන් සයිලවලින් හැදෙන ශාක පටකපි කියවා විභාජක පටක කියල. එනයිගලො හැමතිස්සම විභාජනය වෙලා ඉවරණෑ විභාජනය වෙමින් පවතින සයිල. නෙද. ශාකවල වර්ධනය සිදුවන්නේ විභාජක පටකවල ක්‍රියාකාරිත්තුවය නිසාය. එතක මේ විදිහයට හැදෙන කොට ශාක ොදැෙන පතුති මෙිහිම මුල්ලත් වැඩෙනවා පහලට පහලට මුල් වැඩෙන්න්න මනවා හින්ද මේ විභාජක පටක හින්ද මේ අගනි වැඩෙන් මෙහහිම වැඩි වැඩි දික්වෙනවා නද මේ අග්‍රස්ත වැඩෙනවා වැඩි වැඩි මේ අග්‍රස්ථ දික්වෙනවා. පෙනධපුතාලට කා මෙ මහත්්‍යවා තව ඒ කන වැඩන මේ හැමයි එකක්ම වැඩිලා අනූලන විභාජනයෙන් සයිල සංඛයා වැඩි කරගත් තම තමයි මේ ශාකයක වර්ධනය සිදුවෙන්නේ. එ ශාකයක වර්ධනය සඳහා, විභාජක පටකත්්‍යයා වශ්‍යයයිනේ දැහෙන විභාක පටකවලින් තමයි ශාකයක වැඩීම සිදවෙන්නේ. තෙරෙනවනේද පුතාලට හරි. අපි බලමු හෙනං ඊළඟට මේ විභාජක පටකවල ලක්ෂණ මොනවාද කියලා. හරි අපි බල මොද විභාජක පටකවල ලක්ෂණ කියල පුතේ අපිට කියන්න සයිල ප්‍රමාණයෙන් කුඩාය සයිල ප්‍රමාණයෙන්. ඩාය ළඟට සජීවීය ඉ සැපටි කියන්න පුළුවන් විශාල නශ්චිතියනවා විශාල නියෂ්ටි ඇත සයිලයේ විශාල න්‍යෂ්ටි තියනවා. රික්තක විශාලව නෑපුතේ හැබැයි සයිලයේ විශාලරික්තක නැත. කුඩාරිත්තක තියෙන්න පුළුවන් හැබයි. විශාලරික්තක නැත. කුඩාරික්තක ඇත. න පටකවල තියෙනවා සෛල ප්‍රමාණයෙන් කුඩාය සජීවීය විශාලනයෂ්ටි තියෙනවා සෛලයේ විශා රික්්තක නෑ. උඩාරක්ක තියෙන්න්න පුළුවන් අපහුතවා පිට කියන්න පුළුවන් මයිට කොන්්‍රයා විශාල සංඛ්‍යාවක් තියෙනවා නේ දමකද දිගටම බෙදමින් බෙදමින් පවතින්න නේ දෙතකොටේ මයිට කොන්ද්‍රියයා විශාල සංඛ්‍යාවක් තියෙනවා මට කොන්ද්‍රයා විශාල සංඛ්‍යාවක් ඇත ිසි කියන්න පුළුවන් තාමනද හරිතලාව නැත හරි ඔන්න වගේ ලක්ෂණ තමයි විභාජික පටකේක තියෙන්නේ කොළපාටයි හැබැයි මුලේ අග නමුත් අගටම වෙන්නා ග්‍රස්ථම කොටස ගත්තම තියෙන කොළපාටැ කෙලවරේම කොටසේ විදිහට නෑ තේරුනාාද තින් නිසාපට හරිතලව තියනවා කිය කියන්න බෑ ඒ අරග. අගට යන්නට කොළපාට වුණට අග්‍රස්ථයම ගත්තම කොළපාට නෑ. හනි එෙන සයිල ප්‍රමාණයෙන් කුඩයි සජීවී විශාලනි අෂ්ටි තියෙනවා නද සැකර සල්ල වැඩිපුර හරිියක් කරගෙන තියෙන නි්‍යශටියය මගින් ඒ මගින් තමයි නි්‍යෂ්ටිතමයි සම්පූර්ණ සයිලේ ක්‍රියාකාරරිත්තුවය පාලනය කරන්නේ. නෙද සල්ලේ විශාලරික්ත්තක නෑ කුඩාරීක්තක තියෙනවා මයිට කොන්ට්‍රියයා විශාල සංඛ්‍යාවක් තියෙනවා හරිත ලබ නෑ. තෙරුණානෙද එෙන ොන විභාචික පටකයක ලක්‍ෂණ පුතාල දන්නවා නේද එතකොට පුතේ විභාජක පටක ශාකයේ විශේෂිත ස්ථානවල ස්ථානගත වෙලා තියෙනවා. මෙ ස්ථානගතවෙලා තියෙන ආකාරය අනුව ත්‍රධාන වර්ග තුනක් තියෙනවාකේ. අපි අර වර්ගී කරණය යටතේ කතා කන්න කොට කතා කර මතක මේ අමක් දැම් පෙන්න්නන්නම් ශාකයක මොනමොනවගේ තැන්වල තියන කොටද මේ විදිර නම් කරලලා තියෙනගගේ අපපිස්සල මූලිකව ඉගෙන ගම මේ වර්ග තුනම්මනවාද කියලපුද. බර්ගතුනක් තියෙනවා එකක් අපි කියනවා අග්‍රස්ථ විභාජක කියලා පලවෙනී කි කියනවා අග්‍රස්ථ විභාජක පටක කියලා අග්‍රස්ථ විභාජක පටක හරි දෙවනිය කි කියනවා අන්තරස්ත විභාජක පටක කියලා අන්තරස් විභාජක පටක කියලා කියලා තුවෙ අපි කෙන පාර්ශ්වික විභාජක පටක කියලා. පාර්ශ්වික විභාජක පටක කියලා කියනවා. පෙන අදපුතාලට ශාකයේ තියන තැනානුව මේ විභාජක පටක කොටස්තුනයි පලවෙනි අපිෙන අග්‍රස්ත විභාජක පටක ඉහළම තියනේවා. ඉටසේ අන්තරස්ථ විභාජක පටක ඊට පහලින් තියනේවා පොඩ්ඩක්. එස පාර්්විික විභාජක පටක. මහත් වෙන්න දෙ පැත්තෙන් තියනේ අපි කියනවා පාශික විභාජක පටක කියලා. අපි බලමුිලම් මේ තියනෙන තැන් මොන වගේද කියලා රුප සටහනා කරගෙන අපි බලමු මේ තියන තැන් කොයි විදියට අපිට බලාගන්න පුළුවන් කියලපුතේ. ඔන්න බාන තියෙනවා මේ තියනෙ අග්‍රස්ත කොටසක්ම අරගෙන තියෙන්නේ මේ අග්‍රස්ස කොටස බාන මේ කෙලවරම තියෙන කොටස අපපි කියනවා අග්‍රස්ථ විභාජකය කියලා. පේනොද මේ කෙලවරෙෙන්ම තියෙන කොටස අපි කියැන අග්‍රස්ථ විභාජකය. ඉට පසේට පහලින්. පර්වයන් එක් තියෙන කොටසම තින් ඇර පත්්‍ර පාදේ මේ පර්ව කොටසනේ තියෙන මේ පර්වවල පහලින් තියෙන ොටස අපි කියනවා මේ හරී තියෙන ටිකට අන්තරස්ථ විභාජක කියලා පයෙන අද මේ පරව පාදේ තියනේ අපි කියන්නේ අන්තරස්ථ විභාජක කියලා එතර පාර්ශික විභාජක කියලා කියන්නේ මේ කඳේ කඳ මහතින් වැඩි කරන්න මේ වගේ මේ වටේටම තියන කඳේ වටේටම වලල්ලක් කාකාරෙන් තියෙන විභාජකටක අප කියෙන පාර්ෂක විභාජකන බල මේක හරස් කඩක් මේ ඒ.බ කියනකොට සේ හරස් කඩක් ගත්තොත් පුතාලට පේනවානනිද මේ පාර්ශික විභාජක තියනවී දහම රවමක්ම තියෙනවා වලයක් තියෙනවා න දදන් මේ වගේ එකක් මෙම කැපුුවම මේ වටේට මෙහම වලයක්ම තියෙන මොනවා ද විභාජක පටක පාර්ශික විභාජකය. තු හිෙනම් මේ කඳ මහතින් වැඩෙන්නේ මේ විදට ඉහලටක් ක්ෂාකය වැඩෙන්නේ මුල පහලට වැඩන්නේ හෙනම් පුතාලට තේෙනවා මොනවා හිදද. මේ විභාජක පටක හින්ද නේද බලන්න මේ තින අග්‍රස්ථ විභාජකය ගැනමනද කතා කරන්නේ ශාක කන්දේ සහ මුල අග්‍රස්ථයේත් නද කදය අග්‍රස්ථේ වගේම මුලේ අග්‍රස්තේත්තියනවා කක්ෂී අංකුරවලත් නද අන් මෙහින්තිනො මෙට මේ වගේ අංකුරවල නද මේ වගේ කක්ෂී අංකුරවල ඒ වගේ තැංවල තමයි අග්‍රස්ථ විභාජක තියෙන්නේෙ පැත්තටම හෙම අංකරයක් හැදිල යායනවන ඒක කෙලවරේ තියෙන්නේෙ අග්‍රස්ථ විභාජකයක් ම අග්‍රස්ථ විභාජක පටකවල ක්‍රාකාරීත්තුවය නිසා ශාකය උසින් වැඩෙනෝ. නේද මේ අග්‍රස්තට අග්‍රස්ථ විාජක පටකවල ක්‍රියාකාරීත්තුවය නිසා මොකද වෙන්නේ ශාකය උසින් වැඩෙනෝ. මුල පහලට වැඩෙනවා. දර අන්තරස්ථ විභාජකය කිය කියන මොකක්ද මේ පරව පාදවල තියෙන විභාජක අප කියනවා අන්තරස්ත විභාජක කියලා. එතකොට, ද පරර්ව පාදවල තමයි මේම පහිටානේ කන්දේ මෙතින පර්වයන් පර්ව පාදවල තමයි මෙතන පිහිටල තියෙන පෙනවාන. මෙතින පත්්‍රත් එක්ක මෙතින පර්ව පාදය කියලා කියන තු රිදන තමයි මේ මතියන්නේ නේද. අන්තරස්ථ විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා මේ අන්තරස්ථ විභාජක පටකවල ක්‍රියාකාරීත්වය හින්දා. පර්වවල දිග වැඩි වෙනවලෝ. මේ පර්වවල දිග වැඩි වෙනවා. ක් හිදද අන්තරස්ත විභාජක පටකවල ක්‍රියාකාරීත්වය නිසා. තෙරුණදපුතාලට තෘුණකුලයේ ශාකවල අන්තරස්ත විාජක බහුලව දක්නට ලැබේ. මේ තෘනකුලයේ ශාකවල තනො වර්ගවල අන්තරස්ත විාජක බහුලව දක්කින්න ලැබෙන එක තම රේවා ඉක්මනට දික්වෙනනේ තනකොළවල වැඩීම සිදුවෙන පර්වපාදවල කොළහෙමනේ එනිසාද හේතුව තමයි මේ අන්තරස්ත විභාජක බහුලව දක්නට ලැබීම ඒවත්මනින් ඉක්මනින් දික් වෙලා යන්නේ නිසා තමයි. පාර්ශික විාජකතකොට කොයි වගේ තැංවලද පුතේ ශාක කඳේහා මුලේ පාර්ශ්විකව පහිටා ඇත මෙන්න මේ වගේ පාර්ශිකව තමයි එක පහිටලා තියෙන්නේ. ශාකයේ දික්කක්ෂේයට සමාන්තරව පිහිටයි. මෙහේම වලයක් විදිරම මෙම දිගටම පිහිටනවා වලයක් වගේ දිගටම පිහිටනවා. පාර්ශවික විභාජකවල ක්‍රියාකාරීත්වය නිසා කඳේ මහත වැඩිවේ. ශික ාකවල ක්‍රියාකාරරිත්ව හි දමකද වෙන්නේ කඳේ මහත වැඩි වෙන මෙහෙම කඳ වැඩෙන්නේ පාර්ශික විභාජක නිසා. දවීබීජ පත්‍රීෂාකවල හමුවන කැම්බියමය පාර්ශවික විභාජක පටකයකි. දවීබීජ පත්‍රීෂාකවල හමුවන කැම්බියම පටකය මෙක තියනෙන ඔගලන්ට ශයිල සයිලයි ලෝයම සයිලා අන්දුරගන්න පුළුව ම නිසරහට විතසර කන එ දෙක අතර තියෙනවා කැම්බියම පටකය කියලා පටකයක් පදේ. කැම්බියීමම පටකය පර්ශික විභාජක පටකයා. එතනින් තමයි අලුතෙන් සයිල හදහද දාන්නේෙ දෙ පැත්තට. ද සයිල යිල්යි ලොයිම සයි හදහද කැම්බීම පටකයෙන් තමයි වර්දනය වෙලා මහත් වෙන්නේ. එනම් පුතාලට තේනවදැන් මේ විභාජක පටකවර්ග තුනක් තියෙනවා අග්‍රස්ථ විාජක අන්තරස්ථ විභාජකහා පාර්ශ්විික විභාජක කියලා, ඒ වගේක් මොනවගේ තැංවලද ශාක පීටන්න කෙලත් දැම් පුතාලට පැහැදිලි. නේදා ග්‍රස්ථය තියෙනවා ග්‍රස්ථ විභාජක පරුවපාද වගේ තැන්වල තියෙන අන්තරස්ථ විාජ පාර්ශික විභාජක තියෙනවා මේ වගේ කඳේ හා මුලේ පාර්ශිකව පිහිටල තියෙනවා පාර්ශික විභාජක. දර විභාජක පටක වලින් තමයිහෙනං ශාකයක් උසයන්නේ මුල වැඩෙන්නේ කඳ මහතින් වැඩන්නේ මේ විාජක පටක නිසා. ඒ වගේම මේ කියන විභාජක පටකවර්ග තුනමා අඩංගුවවෙන්නේ මොනශාකවලද පුතේ. දීබීජ පත්්‍රීශාකවල නේ ද දීබීජ පත්‍රේශාකවල ඇයිඒ. දීබීජ පත්්‍රීශාකවල තමයි කඳ මහතිං වැඩන්නේ නෙද කඳ මහතින් වැඩන්නේ දවීබීජ පත්්‍රීෂාකවල ඒක බීජ පත්‍රශාකවල කඳ ඒකාරවම තිනන් නිසා පාර්ශික විාජක හෙම දකින්න හම්බ වෙෙනෙ නෑ නැද පාර්ශික විභාජක ඒ අ මුළු ඒ ජීවි කාලේ මේක දින් හම්බේ නෑමකද වැඩමට පස්සේ අපහෝ කඳේ මහත්වීමක් නෑනේ නමු දීවිජ පත්‍රී ශාකහෙමනේ දිගටම දිගට මහත්තන කියන්නේ මේ කන්දේ තුළ පාර්ශක විභාජක පටක පිහිටනවා. තේරුණාද පුතාලට හරි. එහෙනම් විභාජක පටක පිළිබඳව හොඳ අවබෝධයක් පුතාලට ඇති කියලා ම හිතනවා දැන්කද තරම් දැම් මං කියල දුන්නා ඔගලන්ට පැදිලිවා අවබෝධ කරගන්න පුළුවන් හිටන තැං අනුවමං කියල දුන්නා ඒකත් එනං ඔගුලන්ට ප හැදිලි. නේද හරි. අපි ල පුතා ඊළඟට එ අනිත්වර්ගේ මොකක් ද අපිකිවවෙ ස්තිරපටක. නද පටකපිකිව්වා වර්ග දෙකක් මුලින්ම ද විභාජක පටකයි ස්තිරපටකයි කියලා. ස්තිරපටක ගත්තම ශාක කඳක තියෙන පටක හඳුනගත්තම අපිට හරි පහසුයි ස්තිර පපටක අඳුරගන්න දැ තිරපට කපිය මුලේ අරදිකඩක විිය්හය බැලුවමත් පුතාල දැක් අන්නේද මේ ඉහලට යන්න න්න තිබුණ මේ වගේ හැදිච්ච පටක කියනක නමු අපි තවත් අපි නිරීක්ෂණය කරල බලමු මේ වගේ කඳක හරස්කඩක් කරගෙන මේ දික්කඩක විිය්හය හොඳ ස්තිරපටකවල විියව්හය පුතාලට හොඳ නිරීක්ෂණය කරන්න පුළුවන් කඳක හරස්කඩක් ගත්තම ඒක පුළුවන් පුතාලට මේ වගේ ස්තිර පටක නිර්ීක්ෂණය කරන්න හරිरे. අප ශාකන්දක දැක්වන පටක හඳුන ගන්න ඕන්න අවශ්‍ය ද්‍රව්්‍යී විදිීර අපි මෙත නරගන්නම් කද වට්ටක්කා ශාකයක කඳ වට්ටක්කා ශාක කඳ අරගන්නෝන එක අන්වීක්ෂයෙන් බලන්නෝනේ අපි අන්වීක්ෂය ඒ වගේම වීදුරු කදාව. හරි අපිට එහෙනම් පුළුවන් මේ විදිහට මේතුුණ මේ උප මේ අවශ ද්‍රාව්‍යික තියනම් ෙතෙදී අපිට මංකිවේ වැසුම් පෙත්තක් අවශ්‍ය වෙන්නෙම නෑ අ ජයතක පොඩක් යාහා හායනවන විතයි වැසු පෙත් අපි දන්න ත වැසුම් පෙත්ත නැතව අපට විදුෘුකදාවයි තියෙන පරීක්ෂා කල බලන්න පුළුවන් අන්වීක්ෂන්නේ ද සියුම් සිවයක් න පරීක්ෂා කරන්නේ නේ දර් වැසු පෙත්තිෙන් අපි ගොඩක් කඩ බලන ඉතාම තුනී සිවියක් අ තුනී කොටසක් කර්ව අරගන්නවනන් තමයි අරහොදට ඒ මේ න පති නද දිගල්ල පවතිම අප වසුම් පෙත්ත පාචි කරන්නේ ඒ දෙතකොට අරබයා යු පුලරැද නැතිවන්න හොඳදවට තුන වෙලා ඒ සසිවිය බලාගන්න පුුවනත් මේ වගේක අපිට පුළුවන් වැැසුම් පෙත්ත නැතුව බලාගන්න සමහල්ලට සවකොට්ස ගොඩක්ම තුනීනං අපිට වැසුම් පෙත්ත දාලා බලාගන්නත් පුළුවන්. තේරුනාාද හරි එන මේ අවශ්‍ය ද්‍රවබ්වේටි කාරගත්තනං අපි බලහන් මේගේ අප දැස්තතිර පටක තමයි පපතේ නිර්රීක්ෂණය කරන්නේන්නේ ලිඉසල්ල කූඩලු ශාකය කඳ බලත් මේ පිළිබඳව දලා අවබෝධයක් පුතාල ලබාගෙන තියෙන්නේ. හරි අපි වට්ටක්ක කඳදත් ඒබගේ නිීක්ෂණය කරම අපි බල කොහොමද මේක දැන් කරන්න කියල එක හරිම පහසුවිදැන් පුතාල දන්නවා කොහොමද කරන්න කියලා නේද. එ අප ඉස්සලම ක්‍රමේලියමු වට්ටක්කා ශාකයක වට්ටක්කා ශාකයක කදක හරස්ඩක් තුනී හරස්කඩක් වටටක්කා ශාකයක කඳක තුනී හරස්කඩක් ලබා ගැනීම ඉඩ පස්සේ, ඳ යොදා කදාව සකසා ගැනීම ශාක කඳ යොදා කදාව සක ගැනීම දැ ඉති අප කදාව හදන හැට ලියන්න එක දැම්පතාලට පුළුවන්න අපි සිවිකීපයක් ලබා ගන්නවත් තුනි චේද කීපයක් ලබා ගන්නවා හරස් කඩවල් අරගෙන් අපි ඒ පුළුවන් අපිට වීදුරු තැටියක ඒකනැට ටලළන් ු ෝස ැටියක් කරගෙන එක ජලයේ දාලා ඒ සිවිටික ඒකට දාලා අපි හොඳ වඩාත් අපට නිරීක්ෂණය කරන්න පහසු සිවිය පින්සලකින් කදාවටරගෙන ඉ පසැවිට පුළුවන්විීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න හරි. අපි එනල් ලැබෙක්ට ගිහිල බලමු පුතේ කොයියාකාරයට අපිම නිරීක්ෂණය කරන්න කියලා. පට්ටක්කා ශාකයක හඳ කොටසක් තමයි පුතේ මං දැම් පරීක්ෂ කල පුතාතරට පෙන්න්නන්නේයන්නේ. වටකන්දේ ඉසල්ලම අපි හරස් කඩක්ක කොටසක් තමයි නිරීක්ෂණය කරන්නේ යන්නේ. එතින්දි ඉස්සල්ල අපි අවබලයයටතේ මේක බලන්නඕනෙතකොට පුතාලට පේනවා සම්පූර්ණ සයිලටික කොයි වගේ දැහෙරිලා තියෙන කියලා ඉට පසමං එක කොටසක් පවිතරක් කෝගලන්ට මධ්‍ය බලය හා අධිබලය යටතේ. බැලවා මෝගලන්ට පේනවා ඒ සයිල්ලටික කොයියාකාරේද පීටලා තියෙන්නේ කිය මංගලට කිය දුන්නන්නේනේද බලන විදිිය තුර ඒ ආකාරයට තම අපි නිරීක්ෂණය කරන්නේ හරි. මෙෙන වට්ටක්කා ශාකයක කඳ කොටසක් තියෙන්නේ ම දැම් එක මේ විදිහට කපලා පුතාරට පේනවා මේක කුඩා සිවිකොටසක්තමයි අරගන්න යන්නේ මෙම සිවි කීපයක් අපි අරගෙන දාම මේ වගේ වතුරට එතකොට අපිට එහෙම කපල තියාගත්තම අද අපිට පෙවුණේ නැත්තම්පුතේ සමහර සිවිවලින් අපට පුළුවන් ඉක්මනින් වෙන සිවියක් මාරු කල දාන්න නේද කවර අපි කපාගෙන තියාගන්න ඕනෙ දෙ එකක් තුනක් හරිමන් දැම් මේ වගේ සිවි කීපයක් අපලා මේ වගේ උරලෝස තැටියට ඔන්න දාලා තියෙන් හල් ඉට පස්සේ මමා පහෝ ඔගලන්ට කියලා දෙනවා මේ කොයි විදිහට ද මේක බලන්න කියලා උන් අපි කදාවක් ගන වීදුරු කදාවක් කරගෙන අපි මෙතන මෙතැන පෙන ඔරලෝසු තැටිය තියෙන ජලයට ම මෙතනින් පහස්ුවේම බලන්න පුළුවන් තුනීම සිවිකොට සාරගෙන මෙන මේ වගේ කදාවේ තියාගත්තා ද සපි නැවත මේකට ජලබින්දුවක් දාලා මේ විදිහට එෙන නේද පුතාලට හරි ස අපි මොකද කරන්නේ නැවත එ මේ වගේ වැසුම් පෙත්තක් කරගෙන නිවැසුම් පෙත්තෙන් මේක මේ විදියට පහනෝ හරි දැන්සි අපි සූදානම් කරගෙන තියෙන්නේ බලන්න පුතේ කදාව නිවැරදිව හදාගෙන තියෙන්නේ අපි දැන් මේ වගේ අන්වීක්ෂය වේදිකාවු මතින් මේ කදාව තියනවා තියලා අපි නිවැරදිව අදාළ ටරගෙන අපි හරිට බලන ලෝ කියලා බෙනවද නේද හරි ඔවිදු නිවැරදිව සකස් කරලා සි පැත්තෙන් මේ විදිහට බලලා මේක නිවැදිව සකස් කරගෙන ඊට පස්ස අප අන් වීක්ෂයෙන් බලන්න පුළුවන් මේ විදිර අන් විීක්ෂෙන් නිරීක්ෂණය කරනවා අප මේ වට්ටක්කකාදේ කොයි විදිහටද සයිල පිහිටලා තියන්නේ කියලා හරි උගලට පැහැදිලිව නිරීක්ෂණය වෙනවා ඇති නද පුතේ සයිල උගලන්ට පේනවා අපි චර්මීය සයිල තියෙනවා මැද තියෙනවා සයිල විශේෂ සයිල වර්ගයක් නද සමවි බහුවශ්‍රාකාර සයිල වගේයක් තියෙනවා පේනවා ඒ වගේම කැම්බීම පටකේ පුතාලට නිරීක්ෂණය කරන්න පුළුවන් වටේට නේ දවගලට තැන් කන්දේ හරස් කඩේ හිනම් පේනවා නිද පුතා ඇතුළි තියෙන සයිල මුණන වගේද කියනක පැහැදිරීද පුතාලට දවන මංහිතන පුතාලට පහැදිලිිය පේනවාදැන් නද හරි ලස්සට පේනවාඒ සයිල ටික හරි ඉට පස්සේ අපි බලමු මේ එක ස මේ සයිල ක්විත හරස් කඩේ එක කොටසක් විතරක් අධබලය යටති නිරීක්ෂණය කරම්පුතේ හරි මධ්‍ය බලය හෝ අබ අධි බලයට ම දාම්කු අපි බලමුදැන් ඉට පස්සේ මේ විදිහට අප නිරීක්ෂණය කරන්න පුළුවන් න්න දැම් පුතාලට පැහදිලිව පේනවා කැම්බියම පටකේ සයිල තියන්නේ කොහොමද නේද සයිලම සයි ලොයම සයිල නේ පිචර්මීය සයිල න තටටු ඔක්කෝම් පුතාලට පැහැදිලිය බලාගන්න පුළුවන් පේන නද පුතාලට රි පැහැදිලිව ඔගලන්ට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ සයිල ස්තර වශයෙන් කොයි විදිහටද පිහිටන්නේ කියලා අර පිස්සල දැකපු සයිල ටික තමයි ෝගලම් මෙතන විශා කරල බල තිය ඒනපුතේ පැහැදිල්ි අපි අර රූපය ඇදඳපු විදදිහට මෝගලන්ට පැහදිි සයිලටික් මෙත බලාගන්න පුුවන් සයිල්ල තට්ටුටික උුණු නිවැරදිව නිරීක්ෂණය කරන්න පුතේ මේ වැරදිව නිරේක්ෂණය කරන්න සයිල තට්ටු අපි චර්මීදම් මැදට යනකොට මජාව වෙනකං යනකොට මේ සයිල කොහොමද තියෙන්න්නේ කියලා. පුතාලට හොඳින් අවබෝධ කරගන්න පුළුව. හරිපුතාලා ඔගලොන් නිරේක්ෂණය කලානේද දැක්කනේද ඔගලොන් වට්ටකකන්දේ ඇතිවිච් ඇතුළොත හරස්කඩ විය්හ ටිකක් දැ ගුන් තියෙන සාමානය මම්ම මේ අදඳපු රූප සටහනතුන්. ඔගුළුන් දැම් මේ විදිහටම මේ නිරේක්ෂණය යටතේ මේ කඳ අඳින්න ඕ ඔගුළ දැකපුරූපය අනිවාරයෙන් මෙතන අන්ඳින් ඕනේ. වේෙන අදම්මම් පලවෙනි අවස්ථාවේ මේගේ අවබලයටතේ පෙන්වාම් ඔගුළුන් දැක්කනේ එදම මෙම මැද තියෙන සයිල් එක විදිහක් නෙද මේ වගේ වෙනස් සයිල තිබුණ මේ වටේට නේද මෙ මේගේ වෙනස් සයිල තිබුණ වටේට පුතාල දැක්කනේ. එතකොට ඒක ඒ විදිහටම අන්ඳින් ඕන ටපසේක. මේගේ අධිබලයටට මද්‍යලෙන් හ බැලුව මුොගලුම් මේ සයිල දැකපුවාආකාරය අප හොනැවතන්දිින් ඕොන බලද මේ කොටසේ සයිලවල ඔගලන්ට පේන එකකේව වෙනස්නේ දෙකන මේ වෙනස් වර්ගේ සයිල්ල හැදිලතම ඒ පටකේ නිරූපණය හැදිල තියෙන්න්නේ. නෙදවායි මේ වෙනස් වර්ගේ සයිල හැදිල එ පටකේ නිරූපනය වෙලා තියෙන හැදිල තියවා නේද. දරේ වගේ වෙනස්ස පුතාල නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ වගේමයි පුතාල දැක පුරූපය අනිවාරම මේ නිරීක්ෂණයට තේමතන අඳි ඕනේ. දපුතාට හරි එෙන වට්ටකා කඳක ඇතුළත වූහය ෝගොලන්ට හෙනම් මේ වගේ පටක විශේෂණය වෙලා ති ආකාරය හොඳින් පුතාලා නිරීක්ෂණය කරා නේද. හරි දැන් අපි බලමු හෙනං ඊළඟට තවදුරටත් විභාජනයවිය නොහැකි නිශ්චිත කෘතියක් ඉටුකිරීමට විශේෂණය වූ නේද පටකාපි කියනවා ස්තිර පටක කියලා දැ අපි විභාජක පටක අපි කිව්වා වේත් විභානී වෙන්නේ නැතිව තියන හැම තිස්සේම විභානය වෙමින් පවතිනේවා. එන ස්තිර පටක කියලා කියනමු කදපුතේ විභාජනය වෙන්න බෑදැන් විභාජනය වෙලා ඉවරයි දැන්ක්. නෙ දෙගලු හැදිල ඉවරයි පරිනත වෙලා ඉවරයි නද එ ඒ වගේ අයනේ ද තවදුරටත් විභාජනය විය නොහැකි නිශ්චිත කෘත්්‍යයක් ඉටු කිරීමට විශේෂණය වෙච්ච නිශ්චිත කාර්යක් කරන්න විශේෂණය වෙච්ච පටක අපි කියනවා ස්තිිර පටක කියලා. තෙරුුණාද. එතකට ස්ථිරපටකවල සුභාවයානුව පහත දැක්වෙන පරිදි වර්ග දෙකකට බෙදිය හැකිය. මේ ස්ථිරපටකවල ස්වභාවයානුව වර්ග දෙකට බෙදන්න පුළුවන් මේවා මොනවාද බෙදන්න පුළුවන් අපිට වර්ග දෙහෙකට බෙදන්න පුළුවන් පේ සරල ස්තිරපටකයි සංකීර්ණ ස්තිරපටකයි කියලා. මොනවද බෙදන්න පුළුවන් වර්ග දෙක එකකාපි කියනවා සරල ස්තිිරපටකයි. සරස් සරලස්තිර පටක කියලා කියන්න මොනවාවද. සරලස්තිර පටක කියලා කියන එකම වර්ග ස සමූහනය වෙලා හැදිච්චේ අපි කියනවා. එකම වර්ගයේ සයිල සමූහණය වී සමූහණය වී. සෑද එකම වර්ගේ සයිල සමූහනය වෙලා හැදෙනවරම් අපි කියනවවට සරල ස්තිරපටක කියලා. එසි අනිත්්‍ය ක අපිට කියන්න පුළුවන්මොකක්ද සංකීර්ණ ස්තිරපටක සංකීර්ණ ස්පට සංකීර්ණ ස්තරපටක කියලා කියන්නේ. විවිධ වර්ගේ සයිල සමූහනය වෙලා විවිධවර්ගයේ. සමෝහනය වී සෑද හරි එකම වර්ග සයිල සමෝහනය වෙලා හැදෙන ස්තිර පටකපිකිෙන සරල ස්තිරපටක කියලා විවිධවර්ග සයිල සම්මෝහනය වෙලා හැදන පටකපි කෙනා සංකීර්ණ ස්තිරපටක කියලා. දැම් පුතාලට එෙනම් මේ කොටස් දෙකම ඉගෙන ගන්න පුළුව මේ කොටස් දෙකම අපිදැන් කතා කරනවා හරි. අපි බලමු එහෙනම් මුලින්ම සරලස්තිරපටක කියන්න මොනවාද කියලා. සරලස් සිරපටක කියලා කිව්වම පුතේ, සරලස්තිරපටක මංකිව්වා එක මාකාරයේ සයිල සමූහයින් තමයි හැදිල තියෙනන එක මාකාරයේ සයිඩ සම්ූහනය වෙලා තමයි සරලස්තිිරපටක හැදිල තියෙනවා කියලා කිව්වේ. සයිලවල හැඩයයි සයිල බිත්තියේ සුභාවයයි පදනම් කරගෙන, වර්ගතුනක් හඳනගන්න පුළුවන්. එකම වර්ගේ සෛල සම්මූහනය වෙලා හැදුනට එතකොට වෙනස් වෙනස් සයිඩවලින් තමයි මේ සම්පූර්ණ පටකේ හැදෙනකොට ඒ වෙනස් අපිටදැන් පටකයක් තියෙනවා ඒකත් සයිලවට වඩා වෙනස් ආකාරය සයිලවලින් ඒ සම්පූර්ණ පටකයම හැදෙන නේ. එතට ඒ වගේ ආකාර වෙනස් වෙනකොට සයිල බිත්තිය ස්වභාවය පදනම් කරගෙන බිත්ති හදිල තියෙන ආකාරයා අනුව අපිට පුළුවන් මේ වර්ගතුනක් හඳනගන්නපුතේ. සරලස්තිර පටකවලස් එකම වර්ගේ සයිල තිබුණට ඒ බිත්ති හැදිල තින ිද්තිිවල ස්වරූපය පදනම් කරගෙන කොටස්තුනකට බෙදල තියෙනවා. මොනො අදේ කොටස්තුන අපි කියනෝ පලවෙෙනියක රද්දස්තර සයිල ළුද්දස්තර සයිල දෙවනියක අපි කියනවා ස්තුල කෝනාස්තර சைයිල. ල කෝනාස්තර සයිල අනිත්තික අපි කියනවා දෘඩස්තර සයිල හරි දැම් මේවැ කැපිල පේන වෙනස්කම් තියන පුදරට හඳුන ගන්න පුළුවන් මුරදූස්තර සයිලස් තුළො කෝනනාස්තර සයිල සහ දෘඩස්තර සයිල කියලා බලමු අපි දැම් මේ තුනේ තියෙන වෙනස්කම්මනවාද කියලා අපිට අන්ුරගන්න පුළුවන් මේ වෙනස්කම් මෙන බලන්නපති මේ දල්ලා රූප සටහන් කීපයක් තමයි පුතාලට මෙතන ගෙනයිම නාදමේ තියන මරදස්තර පටක නද මේ බලන මුරදස්තරටකගත්තම් මේ එකම ජාතියේ සයිලවලින් තමයි හැදිලතින් සමහරේවයි ප්‍රමාණ පොඩ්ඩක් යාමිහා වුනාට එබන ප්‍රමාණ සම විශ්කම් බයිනෙද වගත්තම ගොඩක් වෙලාට විෂ්කම් බහම ලොකු වෙනසක් නෑ වටේටම හරියට රව්මට තියෙන තුනී ිත්ති තියෙන්න්නේ නද රුදස්තරටක තුළකෝනාස්තර පටකේ ගත්තම් බලන්න එ කෝම විදිහ සයිල සම්මූහයක් තියෙන නමුත් මේවැයි තියෙන මේ සයිලවලට වඩා වෙනස්. මේවැමික් බන්ම කොම් ගණ වෙලා යනවායි ගන වෙච් කොම් මේ තද පාටිින් පේන්නේ. වෙනවද තුලකෝනාස්තරකේ වෙනසම් ෘදෂස්තරකට වඩා මේගේ කොන් ගන වෙලා තියෙනවා නද. ඉටමසේ දෘඩස්තර පටකය ගත්තම දෘඩස්තර පටකේපුතාලට පෙරමේ වගේ මේ බිත්ති වටේටම be ගන වෙලා තියෙනවා මේ බිත්ති වටේටම ගන වෙලා තියෙනවා බලාගන්න පුළුවන් පේෙනවානේද පුතාලට හොඳයි මම මේ වගේ මේ මුල්දස්තර සුලකෝන අස්තර හා දෘඩස්තර කියන පටක පුතාට අන් වීක්‍ෂේනුත් පෙන්න්නම් මොන වගේ ද මේක ස්වරූපය බලාගන්න පුළුවන් කියලා න අපට ස්තිරකදා ශ්‍රීෙන් මේක බලාගන්න පුළුවන් හරි පුතාලා දැන් මම මුෘදස්තර පටකේ තමයි පුතාලට පෙන්න්නන්නේයන්නේ. තාලම් රදුදිස්තර පටකය අර ස්සල්ල දකින්න ඇති නෙද අල සිවියක සයිල පරිීක්ෂා කරන අවස්ථාව මංකව අ එතන තියෙන්නේෙ බෘුදෂස්තරටකය නේ ද අපපිය හරියට ගන්න පල බොහොමයක තියෙන්නේ බෘදූස්තර පටකේ දැ නැවතත් ඕෝගලන්ටේ වගේ කදාවක් කෝගලන්ට පෙන්න්නම් බෘදුදස්තර පටකයක සයිලා ඩංග වෙලා තියෙන ආකාරය කොයි වගේද කියලා. හරි අපි නිරීක්ෂණය කළ බලම්පුතේ හරි අපි නිරේක්ෂණය කරල බලමු. ඔගලට ැන් පැහැදිලිව පේනවානේද ගෘධස්තර පටකයේ සයිලකොයි වගේද පිහිටල තියෙන්න්නේ කියලා. පෙනවානේ දරා රෞුම් හැඩති සම විශ්කම්භනයද. ඔගුලන් කියපු හැම ලක්ෂණයක්ම මේ පටකේ අඩංගවෙලා තියෙනවා කියලා පුතාලට බලාගන්න පුළුවන්. හරි පුතාල එ අපි බලමුඩැන් ගෘධස්තරව පටකේ පුතාල දැක්කනේ. උන බලනස් තුළකෝනාස්තර පටකේ බැලුවමයි සයිලාතර තියෙන වෙනස්කම පුතාලට පැහැදිලිව පෙනෙී. ස්තරවලට වඩා කොචර වෙනසක් මේ ස්තුල කෝනාස්ත්‍ර සයිලවල තියෙනවාද කියලා නේද. ඔගුළල ගෙනගත්තා විශේෂ වෙනස්කම් මේවැයි තියෙනනේද. කෝංගන වෙලා තියෙනවා නේද බහුවශ්්‍රාකාර හැඩයක් තිය නැරවගේ සම විශ්කම්බනෑ මතකයි නේද පුතාලට හරි බලන දැන්ගහිෙනම් මේ පටකය ඔගුලන්ට නිරීක්ෂණය කරන්න පුළුවන්. රි දැංගගලන්ට පැහැදිලිව පේනව ඇති මේ ස්තුලකෝනාාස්තර පටකය. න්න පැහැදිලිවර කිය පු ක්ෂණ ඔක්කෝම තියෙනවනේද කියලා බෘදුද ස්තර පටකයට වඩා බලන්න මේ තුළලකෝනාාසර පටකය වංකරල වෙනස්වා අඳුන ගන්න පුළුවන් හෙටිපුතාලට පේෙනවනේද. හරිපුතාලා දැ දස්තර ස්තුළකෝනාස්තරවල වෙනස්කම් පුතාලදයක් අනන්නේේ ඔන්න බලන්නකෝ ඒ දෙකත් එක්ක බලන කොට දෘඩස්තර පටකය කොචර වෙනස්ද කියලා. මන්දැන් පුතාලට පෙන්න්නන්නේ යන්නේ දෘඩස්තර පටකය සයිල කොයියාකාරයෙන්ද පීටලා තියෙන්න්න කියන ක අපි අන්වක්ෂෙන් බැලුවත් කොහොමද පේන කියලා හරි අපි බලමුඒ නිවැරදිව සකසලා මේවිදියට හරි තැන් අපි බලමු ඔන්න පුතාලට පැහැදිලිව පේනව ඇති දෘඩස්තර පටකේ සයිල හොයි වගේද කියලා පේෙනවා ද ලිග්නිං්වලින් ගනවෙලා තියෙන බිත්තිපුතාලට පැහදිලිව පේනවා ඒ ගෘ දස්තර වල තුළ කෝනනාස්ත්‍රවල දකින ලබුුණනෑන පුතේනේද එනම් පැහැදිලි වෙනස් කමක්මතෙදිී ස්තර පටකේ පුතාලට දකින්න පුළුවන්. හරි පුතාලා දැංහනනාං ඔගලන්ට ෘදස්තර ස්තුලකෝනාතරහා ෘඩස්තර කියන සයිල පිළිබඳව ඒවයි තිර වෙනස පිළිබඳව හොඳ ඔබෝධයක් තියෙනවනි තේරෙන අපි දැම් වෙන වෙනම ඉගෙන ගනිමුූ මෙ බෘද دوستෂස්තර සයිල ගැනයි ස්තුලකෝනාස්තරති අඩංවෙන පටකේ ගැනයි ඒ වගේම ජුඩස්තර පටකේ ගැනයි වෙන වෙනම අපි කතා කරමු. හරි අපි බලමු ඉසල්லாம்ම හිனா. ෘදස්තර පටකේ ගැන න ාන ෘදෂස්තර පටකය නද ශාක දේහයේ බෘුදු කොටස් නිර්මාණය කරන ෘදස්තර පටක ලෙස හඳුන් වයි. වෙනවාද මෘදු කොටස් නිර්මාණය කරන්න පුතේ මෘදස්තර පටකෙන්. ශාකයක ගත්තම වැඩ්ඩිපුරම කොටසක් පටකතියෙෙම් ෘදස්තර පටක. ස්තුලකෝනාස්තර, දෘඩස්තර පටක වලට වඩා ශාකයක, වැඩිපුරම පටකා අඩංගුවවෙලා තියෙනෙ බෘදස්තර පටක. ශාකයක බහුලවම දක්නට ලැබෙන්නේ මෙම පටකයි. ශාකයක බහුලවම දක්නට ලැබෙන පටකේ තමයි මෘදස්තර පටක. හරි එතකොට මෙ බාන අපි ද මෘදෝස්තරටකයක හරස්කඩක් ගත්තම මේ විදිහට නෙදම මේ හරස්කඩක් මෙහම ගත්තම් බාන සයිලයක් පේන විදිිය පුතාලට පේනවද මෙන තියෙනවා මේා විශාල මධදිරරික්තකයක් තිේනවා පේවා නේදම. සයිල බඩ කොඩ්ඩ අඩනේ ගොඩක් ලොකුවට තියෙන හරි ොගලන්ිම්පේන ගණකම බිත්තියක් තියෙනවාගේ බිත්තිියයක්නයක ේමකද වෙලා තියෙන්නේ. සයිල්ල පලාස්මේ මේ අයිනට ගිහින් තියෙන්න්නේ. පේනනේ දෙමෙන බාන දැමෙම සයිලය ඇන්ඩොත්තප මේම වැඩිපුර හරිියයක් තියන්නේෙ වික්තකය. තු මේ තියෙන්නේ සයිල පලාස්මය මේ සයිල්ල පලාස්මේතමයි මෙම නි්‍ය අශ්ටිය තියන්නේ. න ද විශාල මධ්‍යරික්තකයක් තියෙන පුතාලට බලාගන්න පුළුවන් ත මේ වටේට තියනෙන සයිල බිත්තිය. ද මේ අතර තියෙනවා අන්තර් සයිලිය අවකාශ පේනවා නෙද මේ ති මෙන මෙතන තියෙනවා අන්තර් සයිඩිය අවකාශයක් මෙතන තියෙනවා මෙතන තියෙනවා නද අන්තර් සයිලිය අවකාශ තියනවා මේ නි්‍යශ්ටියය පර්යන්තයට තල්ලු වෙලා තියෙන්න්න පේෙනවා නේද මධද රික්තකය ගොඩාක් විශාල වෙච්ච හින්ද සයිල ලාස්ම අත්මෙම අයිනට ගිහිල්ලා නි්‍යෂ්ිය ගොඩක් කයිනට ගිහින් තියෙන පේෙනා නේද මේවා සජීවී සයිල පුතේ එද බංකව ශාකායක වැඩිපුරම දක්නට ලැබෙන පටකය දස්තර පටක කිය නේද තර මේ බාන මේයක් ඒක දික්කඩක්ගත්තම දිගාතරම මෙහම කපල බැලුවොත් සයිල්ල බලන් ගලන්ට පේවානේද තියෙන විදිිය. මේ බාන යශ්ටියය මෙද සයිලේ දැන් කොයි අතරද තියන්නේ ැන තිීරනේ රික්තක තියනම රික්තය තමයි විශාල වශය තිීනෙන රික්තය නද අන්තර් සයිලයා වකාශ තියනො මේේ තැන්වල මේේතින දික්කඩ වහ දැ හැයි මෙහම ක්තිේන පුතුතාල දැ ද ස්තරගෑන අපි දැ ගොක් කියෙනගත්තන මේ බෘදස්තර පටක්කයක්ම ඔගුලන්ට රූප සටහනක් දුන්නොත්න් ඒ මගින් පුතාලට මේ පටකේ අඳුන ගන්න පුළුවන් වෙන්නඕනේ. එතකටරමං ඉස්සල්ල දුන්නවාගේ දෙන්නත් පුළුවන් සයිලර මුලීම ගොලටම බෘ දූස්තර පටකේ ගැන කියනකොටකි වෙනේදවෙන්න මෙහෙම මේ සයිල්ලතකොට තිබුණ මතකයිනේද. උන්නවේ වගේ ඔහොමත් දෙන්න පුළුවන්. එකට කියැන සම්පූර්ණ මේ විදිහයට රික්තක කක්කො නැතුව. මෙහෙම දුන්නත් පුතාලා මේක අඳුන ගන්න ඕනේ බෘදුදස්තර පටකේ කියලා. මේ විදිහට දුන්නත් පුතාල මේක අඳුන ගන්න ඕනේ දස්තරටක කිය එකක වරද ගන්නක්කද මේ විදි තිර දුදස්තරටත් පුතාලට හිතන පුළම මේ බිද්ති ලා තිනකට මේ විදිකර නමුත් මේ න්‍යෂ්ටියය පර්යන්තය තියෙනවා කියලා කියන්නේ සයිල පලාස්මය එතන තියෙනෙ කියලා පුතාලන්ඳුරු ගන්න ඕන. තෙරුණද එහනිසා රූප සටහනකින් හොඳින් අවබෝධ කරගන්න පුතාලට පුළුවන් වෙන්න ඕනේ. රූප සටහනකින් මේක හොඳින් අවබෝධ කරගන්න පුතාලට පුළුවන් වෙන්න ඕනෙ. තෙරුුණාද හරි. න රදස්තර පටකේ පිළිබඳව පුතාලට දැන් තේරෙනවා මේ සයිල මොනවගේද නේද හරස්කඩක කොයි වගේද දික්කඩාක් මොනවගේද කියනක පුතාලට දැන් හොඳ තේරුමක් තියෙනවා නේද එෙනං අපි ලමු ඊට පස්සේ මෙින් බෘද්ධස්තර පටකේ ලක්ෂණ මොනවද කියලා අපි බලම්පුතේහෙනම් මේ ලක්ෂණ ලියන්න දැම්පතාලටර බෘදධස්තර සයිලය කොටාස් ඒතන අපි නම්කරපු රපසරහන දැක්කම ඒක දිහා බලාගෙනත් ගොඩාක් ලක්ෂණ ලියන්න පුළුවන් නේද අපිියම ඉස්සල්ලාම ශ ෘදු ස්තර පටකේ ලක්ෂණ අපට ලියන්න පුළුවන් මේවා සජීවී සයිලනා පිළියනවා සජීවී සයිලවේ මංකිව් අකොතාලට මේක නෙද සජීවී සයිලවේ ඉට පස අපිට තවත්තර රපසරහන දිහා බලාගෙන ලියන්න පුළුවන් ලක්ෂණ තියනොනොවාොද. විශාල මධ්‍යරරිීක්තක ඇත ද විශාල මධ්‍යරිීක්ත ඇත. විශාල මධ්‍යරරික්තක ඇත ඉඩව සැපි තව එකක් දැක්කම කක්ද. න්‍යෂ්ටියය පර්යන්තයට තල්ලු වෙලා තියෙනවා න දේකත් අපිටලි යන්න පුළුවන්. න්‍යෂ්ටිය පර්්‍යන්තයට තල්ලු වී ඇත දසයිලේනේ ද කොනකට තල්ලු වෙලා තියවා පර්යන්තයට තල්ලු වී ඇත... සැරිලියයන පුළුවන් පහ හමුණවාදේක දැක්කේ අන්තර් සයිලිය අවකාශ තිබුණා නද අපි දැක්ක ගොඩක් තැන්වල අප පිළියනවා අන්තර් සයිලීය අවකාශ ඇත අන්තර් සයිලිය අවකාශ ඇත මනදි දැකපතේ න්‍යශ්්‍රිය පරයන්තෙර තල්ු වෙලානඉ සපරිලියයන පුලන් සයිබිත්ති සයිල බිත්තිය ඉතාතුනය. යිබි ඉතා තුනේ ද අනිත්තේව ඉග ගන්නකොට පුතාට තේරේ ඒවයි බිත්තිිකොයි වගේද කියලා මේක සයිල බිත්තේ ඉතා තුනිය හදිල තින මොනාතුපුතේ සෙලියුලෝස් වලින් තමයි හදිල තියනෙ. අලියන සෙලියුලෝස් වලින් සැෑදී ඇත සෙලියුලෝස් වලින් සෑදී ඇත. එනඔන්න අපට බෘද دوستස්තරටකේ ලක්ෂණ ගොඩාක් මෙතන තියෙනවානේද ඕ මතක තියාගන්න මේ ලක්‍ෂණ අපි මතක තියාගන්න ඕනේ මේවා අහනව ප්‍රශ්නවලදිපපුතේ. සජීවී විිශාල මධ්‍යරික්තක තියෙනවා න්‍යශ්ටිය පර්යන්තයට තල්ලු වෙලා තියෙනවා අන්තර් සයිලී අවකාශ බලාගන්න පුළුවන් සයිලබිත්තිය ඉතා තුනිය සෙලියලෝස් වලින් සහැදිල තියෙන්න්නේ නේද. ඔගොට සයිලයක බියහය දිහා බැලුවමත් මේ දේවල් කියන්න පුළුවමම් පුතාලට පෙන්වා සයිල ස්රූපය කතා කර අදිනේද විශාල මත්දිරක්තක හින්ද න්‍යශ්චිය පර්යන්තයට තල්ල වෙලාතින සයිල පලාාස්මය පරයන්තයට තල්ලු වෙලා තින එකත් ලියන්න පුුවන්ගොන්න සයිල පලාස්මේ පරයන්තයට තල්ල වී ඇත. න දෙතකට ඒ අන්තර් සයිලියාව කාශය ඇත නොයිවලියයන්න පුළුවන් ොල මධගතයා ගනු මේ එක සජීවී සයිලය වගේම සයිලබිත්තිය ඉතා තුනි සෙලිියුලෝස්වලින් තමයි හැදිල තියෙන නේද. හරි අපිහෙනම් බලමු ඊලාගට? මුරුදුදස්තර පටකය මේ ශාකය තුළ දකින්න ලැබෙන්නේ මොනමොන වගේ ස්ථානවලද කියලා අපි බලමු කොයි වගේ තැන්වලද කියන පුතේ අපි ලියම් බලන්න ශාක කඳේ බාහිකය හා මජ්ජාව බාහිකය හා මජ්ජාව ඔන්න කියන ප්‍රදේශවල දකින්න ලැබෙන හොඳේ ඒ වගේමයි ශාක මුලෙත් තියනවා ශාක මුලේ බාහිකය හා මජ්ජාව ඉ පස්ස ඉටපසේ පහතීර ශාක පලවල ශාක පලවල මාන්සල කොටස හරිමං එක කියල දෙන්න අකුමටික ශාක පලවල මාන්සල කොටස ඉරි පස්ස ඇපිලියමු බීජවල අපහු තියෙනවා පත්‍රවල හරි එතකොට හම් පේනවනෙද පුතාලට ශාක කඳේ බාහිකය හා මජ්ජාව එක ඇන කොහිද පුතේ ශාක කදගත් තම කඳ මුලගත් තම එක මෙම අපි ගත්ත තරස්කඩක් මජජාව කර කැනි මැද තියෙන සයිල කොටස දෙනම් මැද තියෙන සයිල කොටසේ වගේෙන් බාහිකය කැනෙීමේ පටේමික් කියෙලවරම මේ වටේට තියෙන සයිල කොටස.රම මේ බාහිකය මජාව ගොඩක්වෙලාවට මේ ඇතුළේ සයිල පිරිීලා හැදිල තියනෙ මොනවඇන්ද ගොඩක්ෂාක වල නරුදස්තර පටකේ. එවගේ මයි මුලෙත්තේ වගේ මුලෙත්තෙහෙමයි අරවිදියටම මැදතියෙන මජජාව කොටසයි, බාහික කොටසයි මේ ඔක්කොම තිය හැදිල තියන්නේ ගොඩක්වෙලාට මලුදස්තර පටකේ තමයි හැදරමංක වැඩිපුර හරයක් යන්නේ ුදස්තර කියලනේද. ශාක පලවල මාන්සලකොට සපි ආහාරයට ගන්න කොටසපුතේ හාරයට ගන්නේ මෘදෂස්තර පටකය තියෙන අප දං ශාකවල අප ආහාරයට ගන්න ජම්බෝි කනුන ජම්බුවෝ අපින ෘදුදස්තරටකය. තෙරෙනවද ගස් ලබුවල අපි කන්න කොටස බෘදස්තර පටකය. අන්නේ වගේ අපි ගොඩා පළවල ආහාරයට ගන්නා කොටස බෘධස්තර පටකයෙන් තමයි හැලා තියන. ඒවගේමයි බීජවල තියෙනවාම් බෘදස්තරටය පත්්‍රවල තියෙනවා මේ ෘදෂස්තර පටකය බලාගන්න පුළුවන්තර ශාකය බැලුව අම ගොඩාක් තැන්වල බහුලව බලාගන්න පුළුවන් මේ මරුදස්තර පටකය. පෙනවානේද පුතාලට හරි හෙනගන්න යොම අතකතියාගන මොන මොනවගේ තැංවලද මෘදස්තරටකේ දනට ලැබෙන්න කියලා. ඉඩ පස්සේ අපි බලමු මරුදස්තර පටකේ කෘති්‍යයන් මොනවාද කියලා. අපි බලම්පතුතේ මේ තියෙන කාර්යන් මනොවදකි කියළ මරදස්ත්‍රර පටකේ නැද රදෂස්තර පටක වන ්‍රභා සංස් ලේෂණ කෘත්තීට කරනවලු. අපි කිව්වා පත්්‍රබල තියෙනවා කියලා ර දූස්තර පටක. එතකොට මේ පත්‍රවල තියෙනවා මේ බෘදස්තර දකින ලැබෙන සයිලවර්ග දෙකක් එකක් තමයිමොකක් ද ඉනි මුෘර්දූස්තර සයිල කියලා කියනවා අනිත්තෙ අපි කියනවා සවිවර මුරදස්තර සයිල කියලා ශාක පත්‍රයක් අපි මෙහෙම ගත්තවොත් පුතේ මේ ශාක පතයම් හෙම හරස්කඩක්කරගෙන අපි අංවීචය නිරීක්ෂණය කරවත් මේගේ පුලුවන් ම ඉහලින්ම දකින ලැබෙනවා මේ අපි චර්මය සයිල මේ තියන්නේ පෙනනද ඉහලින්ම තියනො අපි චර්මය සයිල වන ම ගටි යිල ර්ගයක් තියනවා. මෙෙනම දිගටි සයිල අපි හඳුන මොුව කිය ලද ඉනි මුරුදුදූ ස්තර සයිල කියලා. මොනවාද මේවා හඳුන්වන්නේ ඉනි මුරද ස්තර සයිල ක කියලා හඳුන්ුවා. එතකට මේ ඉනි මුෘරදුද ස්තර සයිලවල හරිත ලලා ඩංගුවනවා මේක තිනම මෙෙම හරිතලාව තර මයාට පුළුවන් ප්‍රබා සංස් ලේෂණන ක්‍රියාවලිය කරන්න. ඒවගේ මීට පහලින් දැ මේ තුන චේ දෙදයක් වගේ පෙවනට මේ සයිල තට්ු ගනාවක්තියන. මට පහලින් තියෙනවාම් එන්න මේ වගේ ා අන්තර් සයිලී අවකාශ තියන හැදිච්ච සයිල සම්මූහොයක් තින මේවට අපි කියනවා සවිවර මුර්දූස්තර සයිල කියලා. මේ සවිවර මුරදූස්තර සයිලවලත් මේගේ හරිත ලවා ඩංගුවනවා. එතකොට මෙන මේ සයිල වර්ග දෙක මෙන්න මේකම කදද අපි කියන්නේ. ඉනිමුුර්දූස්තර සයි. ඉනිමුුර්දූස්තර. මේ වඩ අපි කියන්නේ සවිවර මුර්දූස්තර. සවිවර මුල්දස්තර මේ දෙකම එක තුන හම අපි කියනවමන අද ප්‍රභාසංස්ලේෂණය කරන්නවා මේ දෙන්නවා. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය කරන්න මෙන් මේ වගේ සයිලමකද මේ වැයි හරිතලවා ඩංගුවවෙලා තියෙන අප තේත කොළ පැහැති වර්ණකය තියන මේ වැයි ත්‍රේනිසා ඉගලන්ට ප්‍රභාසංස්ලේෂණය කරන්න පුළුවන්. හරි. නිමස හාර සංචිත කිරීමේ කාර අපිවැඩකිෙන සංචිත පටක කියලා ආර සංචිත කරපු පටක අපි හඳුන්වනවා සංචිත පටක කියලමනව අත්ති උදාහරන අර්තාපල්ස් කන්ධා කන්දය බතල කෑරට් වලනේද අර්තාාපස් කන්දාකාන්ද. අපි දර ේ තුනි චේදයක් නිරීක්ෂණය කල බැලි පුතාලටන මරදස්තර සයියට තමයි දකින් ලබන ම කාර සයිල සම්මහයක් පුතාල නිරීක්ෂණය කරානේද. අන්න ති එනෙමනවාද මරදුදස්තර සයිල. ඒ වගේ මයි බතල අපි අරගෙන චේදයක් නිරීක්ෂණය කරන. එතතු ගලට බලාගන්න පුළුවන් නද. කැරට් මුල කැට් මුලකින් අපිද හාරිරයට ගන්න කොටස මුදු මුල නේතන තියෙන්නේ නේ දෙතකොට එතන තියෙන්නේෙත් බ්‍රදෂස්තර සයිල. වෙන ද අපි මංකව අපි ආහාරයට ගන්නා ගොඩක් පලවල මාංසල කොටස බෘදස්තර සයිලවලින් හැදිලා තියන්නේ නද. දැක් මේ අර්තාපලස් කන්දාා කන්දේ අපි ආහාරියට ගන්නවා. බත්ලවලාල අප ආහාරයට ගන්නවා. කැට් මුල තමයි අපි ආහාරයට ගන්නන්නේ නේද අලේ විදිහයට. ල බුගත්තම නද ගස්ල බෝල මරද ස්ත්‍ර පටකේතමයි පිය හාරයට ගන්නන්නේ. ඒ වගේ කෙසෙල් ගේ බල මෙද ඉතින මුරුදස්තර පටක වැනි පල දැක්විය හැකිය. මේවා සංචිත පටක කියලා අපි හඳු වවා. මේ සංචිත පටකවල තියෙන්නේ මොවාදේතකොට බෘදස්තර සයිල. ඒ විදිහමයි ජලය සංචිත කිරීම. විශේෂයෙන් වෙන මේ වගේ කියන ශුෂ්කරූපීෂාක නේද ශෂ්ක පලාාත්වල හැදන ශාක, අධික උත්ස්වේදනය නිසා මේ ශාක මැරිලා යන්න පුළුවන් නේද ගො ගොඩක් වෙලාවට උත්වේදනය වෙනකොට ජලය ඔක්කෝම් වාශ්පවෙලා යනවා න දෙතකොට මේ ශාක මැරන්න පුුවන් එවියලි වීමේ නාරක්‍ෂා කරගන්න තමයි මෙන මේ වගේ ජලය සංචිත කල්ලා තියෙන් පුතේ තර මේ ජලය සංචිත කල තියෙනකොට මේ කැන කෝමාරිකා පත්‍ර පුතාල දකර ති නොද කෝමාමරිකා පත්‍රේ ගොඩක් ගණකමයි නේද මේ ගණකම් වෙලා තියෙන්නේ ඇයි ඒයි ල ංචිත කල ීරනමේ උත්වේදනය ආම කරගන්න. අක්කපානවල පත්‍රය නද හරිම ගනකමයි. එතකොට පතොක්වල ස් පතොක්කලර පත්‍රේ වගේ පේනමකදද කඳද නේකට අපි නොස්කන්ධාබය කියලා. එතුරට පතක්ොල පත්‍රවටමකද වෙලා ර කටු බවට විරන ලානේ ශෂ්කරූපී අනුවර්තනයක් විදිහට නේද. දරිලා මේ හැම තැනකම මේවා මාන්සල බව වැඩි වෙලා තිීනමොනවා හින්ද. ජල සංචිත කල්ලා තියෙන හිදා. එටේ ජලයේ සංචිත කරලා තියෙන පටකය එකනෙව හැදිලා තියෙන මනවෙන්ද මෘරදුදූස්තර පටකයෙන් පුතේ බුදස්තර පටකයෙන් තමයි ඒ හැදිල තියෙන්න්නේ.ඒවගේමයි සධාරණය සැපයීම ශක්තිය සපයන්නත්ත ඕන වෙන දුරබී ශාකවලට ශක්තිය සපයන මෘදුද ස්තර පටකෙන්ද නෑ අපි ස්සර හටි ගෙන ගන්නවා ඒ අනි පටකවලින් තමයි දැඩි ශක්තියක් ලැබෙන නමුත් කුඩා පැලෑටි වගේ දේවල් වලට ශුනතාවේ ඇතිවෙලා සන්ධාරණය සපයල තියන්නේ මේ බෘදූස්තර පටක හිද. උදාහරණයක්ක දි ර අපපි ගමඩාඩලු ෂාකයක් ඔ කුප්පමේනිය වගේ ශාකයක් ගත්තම ඒ ශාකවල කඳේතියෙන සයි බෘදස්තර සයිලවලින් තමයි එක හැදිර තියෙනෙ ්‍ර අපපිකොන මුරදූස්තර සයිලවල අපිකිව්වා මේ සයිලයේ ඇතුළේ වැඩි පුරම තියන්නෙ මනවා කියද නි්‍යෂ්ටිය කිවන්නේ නිශ්ියයනෙ ගොඩාක්තියෙන්නේ. සයිල්ල ප්ලාස් මේේ පර්වයන්තයට තල්ලු වෙලා කි්වනමක තියන්නේ එතකොට මෙනි මේ සයිලය ඇතුළ තියෙන රික්තය. මිරික්තයෙන් සම්පූර්ණ මේ අරගෙන තියෙනෙන දෙරම මේ රික්තය ජලයෙන් පිරුුණම අපිකෙන එක ශුනතාවයක් එල් දැඩි බවක් ලැබෙනව අපතේ සයිලට දැඩි බවක් ලැබෙන තේ සයිල්ල සමෝහයක් එකතු වෙනකොට ඒ ශාකයට දැඩි බවක් ලැබෙන. ඉතුර දැම මේ කූඩලුවගේ සාමාන්‍ය පැලෑටියක් ෘදූස්තර පටකගේ හදිලතියනකොට මේක මුෘදදුස්තර සයිල ගොඩක් තියෙනවා. තරඒක ජලය ලැබුණාම මෙයාගේ මේ රික්තකය ජලය පුරෝගෙන ඒක ෂුනතාවේ වැඩිවෙනකොට මේ ශාකයට කෙින්ගින්න පුළුවන් හොඳට ඔගොටන් කුඩලු ශාක දවස් දෙගත්වන ප්‍රදාාන්න ඇතුවන්න බානමකද වෙන්නේ මේක කඳෙෙන්ම නැවෙනනේ එදදැ මේ විදිහට මෙහෙම කඳෙම නැවෙන මෙන්න මෙහම ඔන්න ොම නැවෙන. ඇයි නවෙවන්න හේතුව. මේ රික්තකවලට කොද ජය ලබෙන් නැතිවෙනකට මේක තියෙන ජලේටික ශාකයේ අවශ්‍යදේවල් වට යොදාගන්නවා ඇති උට රික්ත්තක විෂූුණ වෙනවා කියලා කෙන අපි ජලේ ඉවත්වවා විශූන වෙන විශුණ වෙන කොටමකද වෙන්නේ අර සයිලවල දෘඩභාවේ නැති වෙලායනවා ැඩි බව නැති වෙනකොට මේ විදිහට අර සන්ධාරණය නැතිවෙලා මේ ශාකයේ මෙහෙම පණ නැතිවෙලා මැලවිලා යන. ඒ වගේ ැ ලුකුශාකවලට එහෙම වෙන්නේ නෑ ලොකු ශාකවලට විශාල ශාකා අභෂාකයක් කොස්ස වගේකක් බැලුවත් ඒගුලන්ට මේ මාසයක් ජල ලැබු නැතිව ත්තේ මසක් ලැබු නැතිවන ඒගුම හමනේවෙ න්නෑ නේද ගො ඒගුලන් හොඳ සසාධාන ශක්තියක් තිේ නපුතේ අපිස් සහටඉගෙන ගන්න ඒගුලන්ගේ පටක හැදිල තියෙන නොව ද කියලා නත් මේ ගලන්ට හෙමඉන්න බෑ නේද මේගුලු සධාරණය සපය ගන්නේ ජලයාරගෙන ෘදස්තර සයිලවල රික්තකවලරේ ව ගබඩාකරගෙන ශුනතාව වැඩි වුණහමතමයි දඩිබව ඇතිවිිත්‍ර ඒගේ ශාකවලට ජලේ ලැබුන් නඇති වුනහාම බෘදස්තර පටකඒමකද වෙන්නේ රික්තක විශුණ වෙන නිසා මේ වගේ තත්ත්වයක් ඇතිවෙනවා. එහෙනම් මේ වගේ කුඩා පැලෑටිවලට සධාරණය සපයන්න්නත් බෘදස්තර පටකේ වැදගත්වෙනවා ඔන්න හෙනම් දැම්පුතාලට තේරෙනවා. ද ත ටකේ ෘති්‍යන් කොච්චරක් තියෙනවාද කියනෙද. ප්‍රභාංස්ලේෂන ෘත්ති්‍යයමන් කියලදන කොයි වගේ සයිලවලින්ද ඇති වෙන්න කියලා. ආහාර සංචිත කරන කොටමංකිව්වා සංචිත පටක මොන වගේ ද ඒේක විදියට නේද කඳ ආහර සංචිත කරලා මුල්ලා හාර සංචිත කරලා නේද පලේතියෙනවා මේ මෙෙනම මෘුදු ස්තර පටකරරේ වගේ විවිධ අවස්ථානු එක වෙනස්වනවා. ජලේ සංචිතකරනක්කවා ශෂ්ක රූපී ෂශකවල වගේම සධාරණය සපේ නාකාරයක් කියල දනහින දැන් බෘුදෂස්තර පටකය ගැන පුතාලට හොඳ අවබෝධයක් දැන් තියෙනවානේද හරිපුතේ අපි බලමුහිෙනං ඊළඟට ඊළඟ පටක වර්ගේ ගැනම කදීළඟ පටක වර්ගයකදපුතේ ස්ටුලකෝනාස්තර පටකය දැන් අපි කතා කරන්න යන්නේ ස්තුලකෝනාස්තර පටකය පිළිබඳව හරි දසර පටකේ පිළිබඳ තාලට හොඳ බධයක් තියෙනවන නේද. එන තුලකෝනාාස්තර පළිබඳ කතා කන්නකොට මේදකේ වෙනස පුතාලට සංසන්ධනය කරන්න පුළුව. බලමු ස්තුලකෝනාාස්ත්‍ර පටකේ ශාකදේහයට දැඩි බවහා යාන්ත්‍රික ශක්තිය ලබාදීමට මෙම ස්තුලකෝනාාස්තර පටකදායික වෙනවල. அන්න අරවිදියට වඩා කෙලිම්ම කියනවා මෙතන මृදෂතර පටකට වඩානේද තුලකෝනාාස්ත්‍ර පටකේන්. දැඩි බව ලැබෙනවල්ලු ශාකයකට මේ දරගේ තියෙන දැඩි බවන ඊට වඩ දැඩි බවක් ලැබෙනව තුලකෝනාාස්ත්‍ර පටකේ බෘදධස්ත්‍ර පටකට වඩා දැඩි බවක් ස්තුලකෝනාාත්‍රර පටකෙන් ලබ දෙනවා. ඒ වගේමයි ්‍යන්ත්‍රික ශක්තිය ඔගුලන් කදැන් කතා කරහම තේරෙයි මේ ඉදිරියට මේකර ගුලකු ශක්තියක් සපයන්න පුළුවන් මේ ස්තුල කෝනාාස්ත්‍ර පටකේ මගින් ශාකයකට හරි. එටකොටහෙන මේවා විකරණය වූ මුර්දස්තර සයිල කියලා අපි කියනවා. විකරණය වූ මුරුද دوستස්තර සයිල කියලා කියන්නේ. මුරදස්තර ස යම්කාල සීමාවකදී ඒ මුරුදස්තර සයිලවල විශේෂයෙන් හැඩගැහිලා. ඒ මුෘදස්තර සයිලම විශේෂයෙන් හැඩගැහිලා තමයි මේ ස්තුළලකෝනාස්තර බවට පත් වෙන්නේ. තෙෙන අදනතුව අමුතුුවෙන් ස්තුලොකෝනාාසර සයිල කියලා වෙනම එන්නේ නැ ැ මෙ මෘද دوستස්තර පටකයම, යම්කාල සීමාවකද වන්න සකට භාජනය වෙලා තමයි ස්තුලකෝනාස්තර සයිලවෙන්නේ එනිසාපි කියනවා. විකරණය වූ මුෘදස්තර සයිල කියලා. මනවාද කියන්න අපි විකරණය වූ මුෘර්දූස්තර සයිල කියල කියනවා මේ විදියට ස්තුල කෝනාස්ත්‍රටේ බලම තුල ෝනාස්තර පටකේ සයිල ගත්තම් පුතාලට පේනොනේද. අර විදිහට දැන් අර මුරදත්‍ර සයිලන තිබුණන කොහොමද පුතුතේලස්සට තුනී සයිල බිත්තියක්තිබුණ. ගෝලාකාර සයිල්ල තිබුණා සම විශ්කම්භ සයිල්ල තිබුරා නේද අන්තර් සෛලියාවකාශ තිබුණ අඒ වගේන නමුත් මේක බලන්න මේක අපිට කොහද වෙන්නේ ඒ වගේ අරහම ඒකාර සයිල කියල කියන්න බෑ නේද බහු අශ්‍රාකාර සයිල තියෙන්නේ නේද මේ වගේමර හරියටම රවු්නෑ පේනවානේ ස එකක තැඟගලින් මේම කෑල්ලි කැල්ලි වගේ කැල්ලතිෙන බහෝ අශ්‍රා කාර සයිල. මේවැ කොම් ගණ වෙලා පේනොද පුතාලටම මේ කොන්වල මේ වගේ තියෙන මෙන මේම කළුපාට මේ කොන් ගණ වෙලා තියන. ගනවූ කොන් සහිත සයිල බිත්්ති තිෙන්නේ. පේනවා නේද. එතකොට බහු අශ්‍රාකාරව සයිල තියෙන්නේ. මෙවාන දික්කඩක්ගත් තම පුතාලට පේනවාවද. අර මුරදුදූස්තරවලට වඩා දිගින් වැඩ නේ ද මරුදස්තරවලට වා දිගෙන් වැඩි. දරිට වඩා වෙනස් නද හිසිහින් සල්ල තමයි මේක තිෙන්නේ. එනම් මේවි දෙට අපට මුරුදූස්තර පටකට වඩා ස්තුලකෝනාස්තර පටකේ ලක්ෂණ අඳුනගන්න පේනවානද පුතාලට හරි. අපිහෙනම් බලමු ස්තුලකෝනස්තර පටකේ ලක්ෂණ මොනවද කියරලියන් අපිලියම බලන්න පුතේෙන තුලකෝනාස්තර පටකේ ලක්ෂ ඔන්න ස්තුලකෝනාස්තර පටකේතියන්නේෙත් සජීවී සයිලමහ අපලියන්න පුලන් සජීවීය නිද. අප හොබලියන්න පුළුවන් සයිලය ඇතුළේ සයිල පලාස්මය න්‍යාෂ්ටියය මධ්‍යරෙක්තක ඔන්නවා පහිටලා තිේෙනවා. එෙන අපිටලියන්න පුළන් සයිල තුළ. ස තුළ සයිල පලාස්මය සයිල පස්මය න්‍යෂ්ටිය නෂ්ටිය වගේ මධ්‍යරක්තක මධ්‍යරක්තක ඇත නමු අර වගේ විශාල මධ්‍යරක්තගන මේ ත්මත්්දිරික්තක තියනෝ. එවගේ අපිට ලියන්න පුළුවන් තාමුණද පුතේ දිගසයිලනේද සිහින්ඩික් සයිලවේ සිහින් දිගසයිලවේ සිහින් දිිග සයිලවේ එක හරස්කඩගත් ොත්තේ හම අපටි ලියන්න පුුවන් කොම තේ හරස්කඩ මංකිව්වාගුලන්ට බහුවශ්වා කාරයි කියන දැටේර. බලාගෙන ගොඩක්ේල න්න ළන් සයිලේදිහා. බහුවශ්‍රාකාර වේ. සිහින්දිග සයිලවේ හරස්කඩ අපිට කියන පුුවන් බහුවශ්‍රාකාර හරස් කඩක් තියන. ඒගේ අපට කියන පුළුවන් මොනවද සයි බිත්තිවල සයිල බිත්ති වල කොන් ගනවී ඇතොන් ගනවී ඇත. ඒද සයිල බිත්තිවල කොන් ගණවෙලා තියෙනවා. සජීවී සයි තුළ සයිල පලාාස්මේනි ෂ්චිය හා මධ්‍යරෙක්තක තියෙනවා සිහින් ඩිග සයිල හරස්කඩ බහෝවශ්්‍රාකාරයි සයිල බිත්තිවල කොන් ගනවෙලා තියෙනවා. එ වගේ අපිට කියන්න පුළුවන් අන්තර් සයිලීිය අවකාශ අන්තර් සයිලීිය අවකාශ පුුවන්පුතේ නොතිබෙන්න්නත් පුළුවන් අන්තර්සයිලිය අවකාශ තිබීමට හෝ නොතිබීමට පුළුවන තිබීමට හෝ නොතිබට පුළුවන හරි තුබුණාද සජීවී සයිල න්න බෘදෂතර සජීවී ස්තුලකෝනාාස්තරත් සජීවී නේද. සයිල තුළ සයිල ප්ලාස්මේ තියෙනවා නිෂ්ටිය තියෙනවා මත්දිරෙක්තක තියෙනවා බලාගන්න පුළුවන් සිහින් දිග සයිල පුතර රපසරහනේ දක් අනේද දිග සයිල බෘදෂස්තරවලට වඩා ගොඩක් දිගට තිබුණා හරස් කඩක් බැලුව හැබැයි බොහෝවශ්‍රාකාරයි නේද බහෝවශ්‍රාකාරව තමයි හරස්කඩ දැක්කයා අරකෙ වගේ සමවිෂ්කම්භ ගෝලාාකාරයවතිබුණේ නෑ නේද. සයිල බිත්තිවන කොන් ගනවෙලා තිබුණා හින්දාර සබත් විෂමාකාරව ගණ වෙලා තිබුණ නේ විශමාකාරව ගයික ඒකාර ගණවීමක් නේ එතන තිබුණන ඒක තැන්වල ඒක විදිහයි. විශමාකාර ලෙස සයිලබිත්ති ගණ වෙලා තිබුණන පොතේ කොන් තමයි මේ වගේ ගණවෙලා තියෙනෙ අන්තර් සෛලියාවකාශ තියන්නත් පුළුවන් නොතිබෙන්න්නත් පුළන් ගොඩක් කලාවට නෑ තිබුනත් ඒ පෙන්නේෙ නෑ එනිසා තිබීමට හෝ නොතිබීමට පුළුවන කෙලප්ට ලියන්න පුළුවන් කට ෙනම් පේවා දෝග ලන්ට ෘ දූස්තරවලට වඩා ස්තුලකෝනාස්තරවල ලක්ෂණ මේ විදිහට වෙනස්වෙන අපපුතාල මේ ලක්ෂණත් මතක තියාගන්න ඕනේ ඒ වගේ මයි මේ සයිලාතර සංසන්ධනය කරන්න පුළුවන් වෙන්න ඕනේ වෙනස්කම් නේද. මේ මොනොවද බෘ ද دوستස්තරවල තියන්නේ මොනොවද සුළකෝනාස්තරවල තියෙන්නේ මොනවද ෘඩස්තරවල තියෙන සමානකම්මනොවාද අ සමානකම්මනවාද කියනකත්පුතාල දැනගෙනඉන්න ඕනේ හරි ප ලමුපුතාලා හහිනං ඊළඟට මේ මුෘදස්තර පටකය දකින්න ලැබන්නේ මුොනමොන වගේ ස්ථානවලද කියලා අපි නියම පුතේහිනම් බලන්න ශාකයේ දක්නට ලැබෙන ස්ථාන මොනවද කියනේද. මුදස්තරටකන ගුගු ගොඩක් හැන්වල දැක්කන නමුත් තුලකෝනනාස්ත්‍රර පටකයහෙම ගොඩක් ඇංවල දකින්න නැහ. අපි බලමු ක්කක්ද තියෙන තැන් කියලා අකාශ්ටීය ශාකකඳන්වල අකාශ්ටීය ශාකකදන්වල අපිචාර්මයට ඇතුළතින් අපිචර්මයට ඇතුළතින් දැකගත හැක න්න අකාශ්්‍රිය ශාක කඳනලගැන පැලෑටි වගේවයි මෙ බටට තියෙනවා අපිචර්මය අපිර්මයට ඇතුළින් සයිලස් තියනවා තට්ටු ීපයක් ති ස්තුළකෝනාස්තර සයිල තියනවා. එතකොට ඒ වගේම තවත්තියෙනපුතේ දීවිීජ පත්‍රී ශාකපත්‍රවල දීවීජ පත්‍රී ශාකපත්‍රවල පත්‍රනාරටයේ පත්‍ර නාරටයේ ඇත. එතකොට මේ නිසා තමයි ගොඩක්වෙලාට මේ අපිකිවනර දැඩි බවක්කෙම ලබෙනවා කියල නේද. තරම මේ ආකාශ්ටීය ශාක කඳන්වලට මේ අර දැඩි බව ගොඩක් වෙලාවට මේ ස්තුලකෝනාාස්තර පටකේ මගින් ලැබෙනවම්පදේමකද අපිචර්මයට ඇතුළේ තුරකෝනාාස්ර පටකේ තියෙනවන නේද. එනිසා දඩිබවක් ලැබෙනවා දීවිජ පත්‍රී ශාක පත්‍රවල පත්‍රයක තතර විශාල පත්‍රතියෙනවන ඒ වගේ විශාල පත්‍රවලටත් ඒ දැඩි බව ලැබිල තියෙන්නේෙ ගොඩක් වෙලාවට මේ වගේ. දස් තර පටකෙන්නේ පත්‍ර නාරටී දැන් උගුලන් හිතන විශාල ෂාකපත්‍රයක් ඔය දෙල් කොලයක් නේ දේ වගේක් බලුවම රේකෙර දැඩි බවක්කර සම්පූර්ණ පත්‍රයද හැදිලා තියන්නේ කන හොදට ඒ වගේ ශක්තිමත්ව පහිටලා තියෙෙනමවි නාරටි විඤ්්‍යාසියක් එක්ක න දෙතකොට ඒ වගේ පත්‍ර නාරටීයේ තියෙනවාත් බලාගන්න පුළුවන් ස්තුලකෝනාස්තර පටකය හරි අපි බලමු හෙනං ීළඟට ස්තුලකෝනාස්සර පටකේ කෘත්්‍යයන් මොනවාද කියලපුදේ න අද කෘතියන් සධාරණය නේද පැලෑටිවල කඳේ සධාරක කෘතිය පිහිට කරනවා ඒ යනේ දැන් සාමාන ශාක දැ ගල දනන්න කාශ්ටියය ශාකගත්තොත් එහෙම ඒ කාශ්ටිය ශාකවලඒ කාශ්ටියය බව ඇතිවෙන්න ඉස්සෙල්ලා පැලෑටියය දැන් අ අ ශාකය බලන්න අ ශාකය ොඳ කාශ්ටිය සාකයක් නෙනේද හොඳ ගණකම කදක් සහිතවනීමක හැදනේ නමුත් අභෂාකයේ කුඩාකාලයේ බලුවම පැලෑටි අවස්ථාවගළුන්දැග දින දර කාශෂ්ටිය බවනෑනෙ. නද අන්න ඒ වගේ කාලවලදීඒ පැලෑටිවලට නද පැලෑටිවලට සධාරක කෘත්තේටු කරන්න පුළුවන් වෙලාති යෙනෙ මොනවහින්දද ඒ වගේ වට පුළුවන් වෙලාති යනෙ මේ ස්තුලකෝනා අස්තර පටක හින්ද. ඉගැන කාෂ්ටය ඇතිවීමට පෙර, හඳන්වල අපි චර්මයට ඇතුලතින්. මේ ස්තුලකෝනාස්තර පටකේ පිහිටන නිසා තමයි ඒ පැලෑටිවලට සදධාක ශක්තිය ලැිලතියන. කෙලින් ඉන්න පුළුවන් වෙලා තියන. දො සිටි කාලයක් යනකොටමදවෙෙන පුදතේ අ කාශ්ටියය බවලැබුට පස්සේ එතකට මේක ක්‍රියාකාරිතවයක් ඕන්නෑ යොට මේක ක්‍රියාකාරිතය ඔන්න අක කාශ්ටියය බව නිසා හොඳරටඒ ශක්තිමත්වතියාගන්න පුළුවන්. තෙරු අද පුතාලට එහෙනම්. පැලෑටිවල කඳේ සධාරක කෘත්තිය සඳහා වශයන ඔය හැම කාශ්ට්‍රීය ශාකයම පැලෑටි කාලයේදී සධාරක කෘතිය කරලාති එන කවද සුලකෝනාාස්තර පටකේ විසිල්. මෙ ඒ වගේම දවීබීජ පත්‍රී ශාකපත්‍ර නාරටයේ පිහිටිම පත්‍රවලට සධාරණය සපයයි මංකවනද පත්‍රයකට ඒ වගේ දරාගැනීමේ හැකියාවක් ශක්තිමත් බවක් ලැබිල තියෙන්නේ. එ නාරටිවල ස්වභාවය නිසා එ නාරටිවල තියෙන නිසා බරුදු ස්තුලකෝනාාස්තර පටකය ඒකට සදාන ශක්තිීල බිල තියෙන ඉහිඳතමයි ශාකපත්‍ර හොඳටයි පත්‍රතලය පලල්ව ආලෝකයට හොඳට අලෝෙ බාගන්න පුළුවන් විදිට හැදිල තියෙන්නේ මෙන මේ විදිහට මේ ස්තුලකෝනස්තර පටකේ තියෙන නිසා. තෙරනාද පුතාලට හරි ඒවගේ මයි ප්‍රභා සංස්්‍රේෂණ ක්‍රියාවලිය. කියන්නේ ගොඩක් වෙලාවටඔ පැලෑටිකාලයේ දී ශාක කඳන් කොළපාටයිනේ පුතේ නේද දැන් ඔය අභශාකය කන්ද අපිහිතමු දැන් කොස්වල දෙල්වල නද නැදුුං වගේ ශාක ගත්තම දැන් කාශ්ටියය බවල ඇැබුුණම ගොඩක් ලොකූුණහම එවයි දුමුරු පාටට ඇතියන්නේ කාශ්ටියය වඋනහම නමුත් ලපටිකාලේ ඔය හැම ශාකයකම පැලෑටි අවස්ථාවගත්තම කඳ කොළපාටයි. හඳද කොලපාට තියන ොඩක් ලාවට පිචාමයට ඇතුළ තින් තියන ස්තුලකෝනාස්තර පටකේ. සන්ධාරණය සපේන ස්තුලකෝනාාස්තර පටකේ තියන සೈලත් හරිතලාවා ඩංගු සයිල තමයි ඒවයි තියන්නේ. එතකොට මොකද වෙන්නේ එගලන්ට පුළුවන් ්‍රාංස් ේෂන ්‍රිය ාවලී කරන්න. එගලො තකට ්‍රාංස් ේෂණන ්‍රියාවලිය කරනවා කරල ආහාර නිශ්වාදනය කරනවානෙද සන්ධාරන කෘත්තියට අමතරව. නංගුල්ලන්නන් පේෙනවාස් තුළකෝනාාසර පටකේ මේ වගේ සන්ධාරණය හා ප්‍රභාසංස්ලේෂණය කියන කාරයන් දෙකම ඉටු කරනවා. තෙරනා නේද පුතාලට හරි සධාරණ කෘතියත් කරනවා ප්‍රභාසන්ස්ලේෂණ කෘත්තියත් කරනවා. හරිපපුති අපි බලමු ඊළඟට ඔන්න තියෙනවා දෘඩස්තර පටකය. නේද අර දෙකටම වඩා හාත් පසිල්වෙනස් පටකයක් තමයි දෘඩස්තර පටකේ කියලා කියන්නේ. ඒද පුතාලට හරි එතකොට ශාක දේහයට දැඩි බව හා යාන්ත්‍රික ශක්තිය ලබාදීමට දෘඩස්තර පටකය දායක වෙනවා පොතේ. දැඩි බව වගේම යාාන්ත්‍රික ශක්තිය ලබල දෙන්න මේ දෘඩස්තර පටකය දායක වෙනවා. එතකොට දැඩි බව කියන දැන් අපි කිව්වා බෘදස්තර පටකේ නම් දැඩි බව තියෙනවා කිව්වේ ශාක මේ සයිල ශුන වෙලා තියෙන අස්ථාවවිදි විතරයි නද ඉඩබසේ ස් තුළල ෝනාස්තර පටකය අපි කිව්වා ි බව ලබිල තියෙනෙ මොන වෙලාවෙදඒ අර ලපටික් ශාකවල ලපටිකාලයේ නද අ දැඩි බව ලැබෙන්න්නනෙ ශාකයක තියෙන කාශ්ටියය බවට ඉස්සෙල්ලා විතරයි අපිට එක කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම නෙමයි දෘඩස්තර පටකේ ගත් තම මේ දැඩිබව කියන එක හැමදාමත් රදා පවතිෙන අප. අරවගේ කයම් කිසි කාලසීමාවකට නෙමේ ම්ර දස්තල සුරකනාාස්තර වගේ එක කාලසීමාවකට නෙමෙයි. delante දදස්තර පටකයේ දැඩරි බව දිගුකාලීනවර ඇදිල තියෙනවා එතකොට හා යාන්ත්‍රික ශක්තියඒ ශක්තිය ලබල දෙන්න දෘදස්තර පටකය දායක වෙන හරි දෘදස්තර පටකයේ තියෙනමපුත සයිල වර්ග දෙකක් අපි කියන එකක් තන්තු සයිල කියලා අනි්‍ය අපි කියන උපල සයිල කියලා එතට මේ සයිල වර්ග දෙක තන්තු සයිලනම් පුතාල දන්නවන්නේ නේද තන්තු කියනක සිහින් දිගටි තන්තු දැන් ඔය ගොඩක්වෙලාට ගත්තාම ඔගුලොන්ට හොටමද බලාගන්න පුළුවන් පොල්වල පලාවරණන තියනෙනේ තන්තු ක පොල් කේන්දදි වගේ අන්නේ ඒව තන්තු සයිල නේද. ඒවගේම මෙන මේ වගේ උපල සයිල කියල මෙනි මේ සයිල වර්ග දෙකෙන් තමයි හදිල තියන දෘඩස්තර පටකේ මේ ති උපල සයිල න බලාගන්න පුළුවන් එඒදපුතාලට ැම්ම මේ තියන ෘඩස්තර පටකයක බියූහය. ඔොගලන්ට කිව්වා මෘුදස්තර පටකය ගැන කතා කරනකොට මේකත්තෙක්ක මාරුකරගන්න එපා මේ තියෙන්නේ දැන් එතන තිබුණ මොනවදපුතේ එතන මෙන්න මේ විදිහට තිබුණේ අයින් වෙලා මෙතින් බෘදෂස්ත්‍රර පටකේ තිබි ඔන්න විශාල මධ්‍යරරික්තකයයි මෙන්න මෙහෙම සයිල පලාාස්මයයි තිබුණ. මංකිව්වා මේකත් මෙන්න මේ දෘදස්තර පටකයත්තෙක් උගලන්ට සමහල්ලට මාරුවය එක නමුත් මේකෙ තියෙන්නේ මේ වටේටම සයිල බිත්තිය ගණ වෙලා තියෙන පේවාද පුතාලට වටේටම තියෙන සයිල බිත්තිය ගන්න වෙලා. දැ මේක තියෙන සයිල බිත්තියන මෙ මේේ වනුවාද. සෛල පලාාස්මය නෙද අබ හගට මේේක න්දුරගන්න පුළුවන් පුතිෙ කොම අඳදුරගන්න පුළුවන්. මේ සයිල ්ලාස්මේ නිියෂ්ටිය කොහෙක හෝ තැනක සඳහන් වෙලා තියනවා. ඒනිසා එතකොට මේ වගේ පටක දෙකක් දුන්නොත්ත එහෙම මේ සයිල් ලාස්මේ තියෙනවන් ්‍යෂ්ටියයේ නිසා අගුලන්ට මේක වවෙංකල්ල අන්දුරගන්න පුුවන් දර නිරීක්ෂණය කරන්න දැ මේක හමක් නෑනේ නියචියන් නෑන මේ තින සයිල බිත්තිය ගනවෙලා ඒකාකාරව ගනවෙලා තියෙන පුතේ ස්තුලකෝනාස්තරවල තිබුණේ අර කොන් ගනවෙලා කියන බිත්ති විෂමාකාරවනය ගණ වෙලා තිබුණේ නමුත් මෙතින් දහමන මේ මේ ලිග්නීන් කියන ද්‍රව්්‍යිය තැන්පත් වෙලා මේ වගේ සයිල බිත්ති පුතාලට පෙනවා වටේටම ඒකාකාරව ගනවෙලා තියෙනවා පෙනෝන ද වටේටම මේ විදියට ඒකාකාරව ගනවෙලා තියන මෙතින ලිග්නී භවනය වූ සයිල බිත්තිය ග කියන ද්‍රව්‍ය තැන් පත් වෙලා තමයික මේ ගණ බවට පත් වෙලා ති.ත ැද කුහරයක් තියෙන්න්නේ මේ මැද කුහර ඇති වෙලාති මේ Gීව සයිල තයෙන නදක ලක්ෂණ ගැන ගන්න කොට අර ලක්ෂණවඩඩා ගොඩක් වෙනස්. මෙතිනි දෘඩස්තර පටකයක මෙතින් හරස් කඩවූහය. මේ බන දෘඩස්තර පටකේ දික්කඩ වියහය ගත් තම මේ දික්කඩ ිියහ තම මේ බන කච්චර ලොකොට කුහර ලන්න පුළුවන්ද කියලම කුහරති යන තැන් ටැවල. ඇයි මේ බිත්ති ගනවෙලා. ජීවී වෙලා මේ වගේ කුහර දකින්න ලැබෙනෝපපුතේ. තෙරුන අද කාශ්ටිය බවතියනය නිසා මේ කුහර දකින ලබෙනවා මේ වගේ දෘඩස්තර පටකේ දික්කඩක. නෙද තොර හරස්කඩෙත් තියෙන්නේ මේ විදිර බිත්ති ගණවෙලා මැද කුහර ඇතිවෙලා තියෙන්නේ. හරි එහම් පැහැදිවී නද පුතාලට දෘඩස්තර පටකේ සයිලවල තියන විශේෂත්වය බෘදස්තර හස් තුළොකෝනාාස්ත්‍රවලට වඩා මොනවගේද කියනෙක. ඇදිලනද පුතාලට හරිහිෙනවා ඒ වෙනස්කම්්ටික තමයි හොඳට මතක තියාගන්න ඕේ හරි අපිදම් බලමු හිෙනං ඊළඟට දෘඩස්තර පටකේ ලක්ෂණ මොනවාද කියලා. අපි ලියමුහිම් ලක්ණපුි ලියන්න පුළුවන් අජීවීය අජීවය එවගේ අපිට ලියන්න පුළුවන් සයිල බිත්ති ඒකාකාරව ගණවී. ඒකාකාරව ගනවී මැද හිස්කුහරයක් මැද හිස්කුහරයක් සාදයි මැද හිස්කුහරයක් සාදයි අජීවී සෛලබිති ඒකාකාරව ගනවී ඇද හස්කුහරයක් හදනවා එ වගේමයි සයිල බිත්තිවල සයිලබිත්තිවල සෙලියුලෝස් මත සබිත්ති හැ දෙන්නේ සෙලියලෝස් ල ද්‍රව්විය කන්නි පුතේනෙද මේ සයි සෙලුලෝස් මත තවත් මංකිව මොනද තැන් පත්වෙලා තියන්නේ ලිග්නීන් තැන් පත් වෙලා තියෙන නේද ගනම් ද්‍රව්‍යයක් තැන් පත්වී ඇත ලිගනීනම් ද්‍රව්‍යයක් තැන් පත්වී ඇත. එනිසාතම අර ගනවෙලා තියෙන්න්නේ නද ඉඩපස්ට කියන පුුවන් සයිල තදිින් හෙරලා තියෙන්න්නේ මෙතන සයිල තදිින් යැහහිරී ඇත Enisa. Antar sayılı Enisa antar sayılı yavakash. නද ති අරට වැඩිය වෙනස් නේ දැන් අර ගුන්දකම රදස්ත තුල ෝනාාස්ර දෙකම සජීවී සයිල නමුත් දෘඩස්තර අජීවී. එවගේයි සයිල බිත්ති ඒකාකාරව ගනලා මැද හිස්කහරයක් හදර තියෙනවා නෙද අරවයෝගළුන් ිහම දක්කිනෑ නදක පලවන එකේ ද එෙම කිසිම වෙනසක් තිබුනෑ නද තුනී සයිල බිත්ති තිබුණේ සුලකෝනාස්ත්‍රවල විෂමාකාරව ගනවෙලා තිබුණා මේකේ ඒකාකාරව ගනලා ැද හිස්කහරයක් දති සන්ධය කරන්න පුළුවන් වෙන්න නතවට එක කට එකක් නේද. තර සයිල බිත්ති වල සෙලිය ලෝස් මත ලිග්නීන් නම් ද්‍රවයක් තැන් පත් වී ඇත. එතකොට අරව ලින රව ලිග තැන් පත ර තිබ නෑනේද සෙලිය ලෝස් වලින්ම හදිල තිබේ නැද තුර අනිතෙ සෙලේව ගන වෙලා තිබුණ නත් සැලිය ලෝස්වලින් හැදිලතරම තන ි්නිී නම් ද්‍රාවයක් ැන් පත් වෙලා තියෙනවා. සයිල තදිින් නැහිරී ඇත ඒ නිසා අන්තර් සයිලියාවකාශ නැත ම් රදෂස්තරවල දැක්ක අතර් සයිලියාවකාශ සුලකෝනාාසුර අපි කිව්වා තියෙන්න්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන් කියලලා බොහොවිට නැතිවෙන්න පුළුවන් කි්වා. නමුත් මෙතන සයිල තදිින් ඇහෙරිලා අන්තර් සයිලියාවකාශ දකින්න ලැබුණ නෑනේද ැබෙන්න්නේ නෑ. දෙකට හෙනම් ගලන්ට දැන් දෘඩස්තර පටකේ ලක්ෂණ ඔගලන්ට එහන්න දැන් හොඳින්න්න වබෝධ වෙනවානේ දෙදකට ඒවාගේමයි මේ ලක්ෂණ ගැන කතා කරනකොට. පටක වර්ග තුනේ මේ ලක්ෂණවල වෙනස්කමුත් පුතාලට දැන් අරමං කිව්වා වගේම සංසන්ධනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. තෙරුණාද පුතාලට හරි අපි බලම් පුතාලගෙන ඊලාඟට ශාකය තුළ දක්නට ලැබෙන ස්ථාන මොනවද කියලා. අපි කිුවනි දෘඩස්තර පටකේ සයිල වර්ග දෙකක් තියෙනවා කියලා නේද අපි එකක් කිවා තන්තු සයිල කියලා. අප බල මේ තන්තු සයිල දකින ලැබෙන මොනගේ තැංවලද කියලා න්තු සයිල දකින ලැබෙන තැන් අපිට ඒක බලන්න පුළුවන්. අපි බල තන්තු සයිල දකින ලැබෙන කොයි වගේ තැන්වලද ශයිලම පටකෙවුල ඉස්්‍රරහටි ගැෙන ගන්නවාම පටකය හොඳේ ශෛලම පටකයේ ශෛලමීය තන්තු විදිහට තියනවා. මොුණවා විදිහටට තියන්නේ. ශෛලමීය තන්තු විදිහට තියෙනවා. ශෛලමීය තන්තු. එවගේ ෆ්ලොයම පටකයේ තියෙනවා ෆලොයම පටකයේ තියෙනවා උගලු ඉගෙනගන්නවා පටක දෙකම ෆලොයම පටකයේ ෆලොයමීය තන්තු විදිහර තියෙන්නෙත් මේ තන්තු සයිලපුතේ. ෆොයමය තන්තු ලෙසද ඇත හරිද. කට මනොවද යෙන්නේ සයිලම පටකේ තියනවා ශෛලමීිය තන්තු විදිහට මේ ස ෆලොයම පටකේතියන ෆ්ලයමීිය තන්තු විදිහට ඒ වගේ මයි තවත් තියෙනවා මේක කොහෙද පුතේ අංකිවෝගලන්ට පොල් කන්දී හන කෙන්දී කපුනෝල්. ඇත නේද මේ ඔක්කම තියනෙ මොනවා විදිහටද තන්තු විදිහට තමයි තියෙන්. ඉට පස් තියවා තවත් සයිලවර්ගයක් උපල සයිල කිය නේද මං කිව්වනේ රුඩස්තරක ආකාර දෙකක් තියනවා කියලා අනිත් අපි කිව්ොමොකක් කියලද පුතේ උපල සයිල. එදර මේ උපල සයිල තියනෙ මොන විදිහ බලමු. එතකට පුතේ උපල සයිල අපිට පුළුවන් හරි අපිළියමු දකදුුරු වල අ්‍යන්තරාවරණය අද තව පොල් දදුුරු දදුුරු දියදුුරු අ අ වල අ්‍යන්තරාවරණය තියෙන අ්‍යන්තරවරණය ඒගේ තියෙනපුතේ පේර පාස් වල පලාවරණේ එ ති පලාවරණ ඒ වගේ කෝපී වල බීජාවරණය දනට ඇ පේරාදු පුතානට දැන් අපි පොල් දියකදුුරු මේබයි තම්ම පොල්වල වගේ කර ලෙල්ලෙ තියන කද තියන පුතේ ඒක තියනෙ තන්තුසයිල. නමුත් මේ පොල්වලයි දියකදරු අඹවල අභ්‍යන්තරාවරණය කියලා කියන්නේ. ඊට ඇතුළ තින් තියෙන එකේ නද තවසයිල තියෙනවන කෙදයා ආතර අන්න ඒවා ඉටස අඹවල හෙම මේ ඒවා කිය අභ්‍යන්තරාාවරණය කියැන්නේකයි ඇතුළතින් තියෙන කොටස. ඇතුළතින් තියෙන කොටස තියෙනවා උපල සයිල.ඒවගෙන් පේරයි පයාස්සල පලාවරණය කැන් අපි අපි කිව පලයාපි ආහාරයට ගන්න කොටස හැදිලතියෙනෙන් බෘදෂස්තර සයිලවලින්. තර වටේ තියන ලෙල් නෙද එන්නේ කොටස හැදිල තියෙන්නේ මොනුවද ප සම් මොනාද උපල සයිලවලින්. පලාවරනය කියැනෙ එක පලය ආවරන වෙලා තියන කොටසල් නේද කොටස හැදිල තියන්නේ මොනවැද උපල සයිලවලින් එක කැනේ ෘඩස්තර සයිලවලින් තමයි එක හැදිල තියන්නේ පලාවරනය ද පේර ගඩටියගතමට තද කොලපාට තිීන ටිකනේද වටට තියනලල්ල පයාස්වල තිීනල් කොටස කොටස තියන්නේ දෘඩස්තර සයිලවල තියන උපල සයිලවලින්. ත අපි කන පල කොටස තියන්නේ මොනවැදම් බෘදස්තර සයිලවලින්. වගේමයි කෝපි වගේ වයි බීජාවරණේ බීජය ආවරනය කල්ල තියෙන්නේ මොනවැැදිිපුුතේ දුඩස්තර සයිලවලින් තමයි ආවරනය වෙලා තියෙන්නේ. ඉතුර දෘඩස්තර පටකේ කෘතිය තමයි ප්‍රධානම කෘතිය තමයිමකක්ද සන්ධාරණය සපයනක. ශාකවලට සධාරණය සැයමහෙන අපිළිය ෘඩස්තර පටකේ ක සධාරණ කෘත්තියනේද සන්ධාරණ කෘත්තිය හරි. ඒ තමයි ප්‍රධානම කෘත්ය වෙන්නේ ෘඩස්සරට පටකේ නම් පේනවානිෙද පුතාලට මේ අරදැන් පටකවර් බල තියනෙන විශේෂත්වයන් පුතාලට අවබෝධ කරගන්න පුළුවනිකට එකක් වෙනස් කියෙන කනේ දැකට එකක් වෙනස් කියනෙක පුතාලට අවබෝධ කරගන්න පුළුවන් හරි අපි බලමු හිෙනම් ඊලංඟට සංකීර්ණ චිර පටක ගැන තමයි අපි කතා කරන්නේ යන්නේ පුතාල එතකොට දැ සරල ස්සිිර පටක ගැ හිෙනම් පුතාලට දැන් ද සරල රට වර්ගතු ක් ගැන ර ස්තර තුළලකෝන ස්තර ෘ ඩස්තර කියල, දැන් අපි මෙතිදි කතා කරන්නේ සංකීර්ණ සිර පටක ගැන. සංකීර්න සිරපටක කියල කිව්වාම අපි කිව්වා සංකීර්ණ ර මොකද තින විශේෂත්වය දැන් අප සරල ස්තිර පටකවලන ඒමුළු පටකේම හැදිර තිබුණ එකම විදිහ සයිල සමෝහයකින් නේ මුළු ස්ත්‍ර පටකගේ පුතාලා දෙදක්කක් එකම විදිහ සයිල සම්මෝහයා. ස්තුලකෝන ස්්‍රර පටකේ, ම විදිහ සයිල සමහයක් නේද ෘඩස්තර පටකගේ පුතාර දක්කක් එකම විදිහ සයිල්ල සමෝහයක් වෙනස් සුනේනෑ. නමුත් සංකීර්ණ සිරපටක ගත්තම සයිලාකාර දෙකක් හෝ දෙකට වැඩි ගානක් තියවා. තනො එක වර්ගෙන් හැදිල නෑ දෙකක් හෝ දෙකට වැඩිගානක් තියෙනවා සංකීර්ණ සිරපටකවල. ර මේ වගේ අපිට ඉටු කරන කෘති්‍යානුව වර්ග දෙකක් දකින්න ලැබෙනවා සංකීර්ණ සිරපටක මේක හඳුන් න්න පුුවන් පලවනීකමකක්ද ශයිලම පටකය. පලවනිකම කදපුතේ ශයිලම පටකය. අනත්තේ අපට පුළුවන්කක්ද ෆලෝයම පටකය ෆලෝයම පටකය. පලවෙනී අපි ගන්න ශෛලම පටකය දෙවන කපිටලියයන්න පුළුවන් ෆ්ලොෝයම පටකය. එතිකට පුතාල ශෛලම පටකයි ෆ්ලොයමේ පටකයයි කියලා ඔන්න ඉටු කරන කාර්යානුව වර්ගදිකට. දන්න පුන් ශයිලම පටකයෙන් මොනාද කරන්නේ. ශෛලම පටකෙන් කරන්නේ ජලය පරිවාහනය. මූලකේෂවලින් අවශෝෂණය කරගන්නා ජලය හා කනිජලාවන පරිවාහනය කිරීමේ ක්‍රියාවතමයි ශෛලම පටකෙන් කරන්නේ. ඉටු කරන කෘති්‍යනව තමයි ඒ බෙදි තියන්නේෙ. ්ලොයම ටකයෙන් නොද කරන්න පුතිේ ෆ්ලොයම පටකෙන් කරන්නේ ශාකපත්‍රවල නිපද වෙන ආහාර මත ශාකපත්‍රරල් නිපද වෙන ආහාර, ශාකී අවශ්‍ය තැන්වලට ගමන් කරන්න පරිවාහනය කරන්න අප ඒ එකටන පරිසංක්‍රමණය කියලා. තෙරුණනාද එතකොට ශාකපත්‍රවල නිපද වෙන ආහාර පරිසංක්‍රමණය කිරීමේ ක්‍රියාවලිය තමයි ෆ්ලොයම පටකේ මගින් කරන්නේ. තෙරුුණානේද හර. එතකොට හිනං අපට මේ අන්වීක්ෂිය විවූහය මේ වගේ බලාගන්න පුළුවන් මේ අපි ඒ වගේ ාද බැලුවම මේ ශාක කඳක අන්විීක්ෂියය විය්හය තමයි මේ විශාල කල්ලා අරගෙන තියන්නේ. මේ අධි බලයයටත හු මධදි බලය යටතේ අපට මේ වගේ ආකාරය රූපයක් බලාගන්න පුළුවම්පුතේ එදුර මෙනි මෙතන පේන ෝග්ලන්ඩ් මේ කරම වගේ සයිල සමූහයක් නද සමහර තියෙනවා ටිකක් මේ එකතු වෙලා තියෙනවා මෙදන තරු හැබයි විධාකාර සයිල ටික් බලාගන්න පුළුවන් මේ සයිල වෙන මේ කොට්ටාශි සයිල මේ අප චර්මයට කිට්ටුවෙන් තියෙන සයිල අපි හඳුන්නවා මොනවා කියලා ද ්ලොයම සයිල කියලා හඳුන්නනවා ෆලොයම පටක එකලා අපි හඳුන්නු මේ ෆ්ලොයම සේ සයි ෆලොයම පටකය තමයි මේ සයිල ක්කොම එකතුවෙලා තියෙන මෙත නොගලන්ටක් කවම විදිහට තමයි පේන සයිල සම්මෝහය එ අපි කතා කළ බලමු විස්තර කතාර අදදිින් ගොලට පේෙනවා මේක ඇතුළේ සයිල විධාකාර වූ සයිල තියෙනවා කියලා. ඒ වගේ මයි මේ විදිහයට තියෙනවා ශෛලම ස සයිම සයිල තියෙනවා ඒකෙත්තේ විදිහයට මයි ඔගලන්ට මමු දැන් උගන්නනවා මේකේ සයි කීපවර්ගයක් තියෙනවා ඒ කීපවර්ගය සයිල එකතු වෙලා තමයි සයිලම පටකය හැදිලා තියෙන්නේ සයිල්ලම සයිල එකතු වෙලා තමයි මෙතන තියෙන්නේ සයිලම පටකය. ඒ වගේම පුතාරට පේනවා මේ ෆ්ලොයම පටකය සයිලම පටකය අතරේ තියෙනවා විශේෂ වූ මේ සයිල කීපයක්යක් තියෙනවාේ එද මේ බඩම මෙනම මෙහම තින මෙතනින් තමයි පපුතේවි අර විභාජන ක්‍රියාවලිය සිදු කරන්නේ. සයිල බෙදෙමින් නවසයිල් ඇති කරනවා මේ පැත්තට ලොයමටකට නවසයිල්ල ලබා දෙෙනවා මේ පත්තර සයිලම් පටකයටට නවසයිල ලබා දෙනවා. ත මේ විදිහට වැඩන කොට මොද වෙන ා කන්ද මංකොමේ කඳක කොටසක් නෙතර කඳ මොකද වෙන්නේ මහතීන් වැඩි වෙන. ති ශාක කන්ද මහතීන් වැඩි වෙනවා මේ විදිහට මේ කැම්බීීම පටකේ ක්‍රියාකාරරිීත්තුවය නිසානය දෙෙනම් අපට මෙතන නම් කරන්න පුළුවන් මේක මොකක් කියලද කැම්බියම පටකය කැම්බියම පටකය. එහෙනම් ඕනංකීර්ණස් සිර පටකේ යටතේ ඒවයි කෘතතියානුව පටකවර්ග දෙකක් ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙනවා ෆ්ලොයම පටකය හා සයිලම පටකේ කිය නේ ද හෙනම් අපි මේ දෙද ගැන කතා කරමු ඊළඟට මෙෙන තියෙනවා සයිලම පටකේ ගන්තමයි කතාකරන්තයෙන් පුදාලට ඉස්සල්ලම. ශෛලම පටකේයටතේ, මෙ බාන සයිල්ම් පටකයක් ගත්තම දැන් අපි අර මුරුදස්තර පටකයක් ස්තුල කෝනාස්තර පටකයක් ගත්තම එකම ජාති සයිලනනි තිබුණු පුතේනේද දෙැම රෘදස්තරකට වඩස්තුල ඕෝනාස්ත්‍ර වෙනස්තුනට ඇස්තුල ෝ ස්තරක තිබන එකමවිදිහ සයිල. ඒකට වඩා ෘ ඩස්තර වෙනස්තුනාට ෘ ඩස්තර පටකේ ඇතුළ තිබුණ එකම විදිහ සයිල. ැම් බාන මේ ශෛලම් පටකේ ගත්තමෝගලන්ට වෙනස් වෙනස් සයිල කොච්චර පේවාගල බාන මේ එක විදිහක. මේ තව විදිහා පටකය ඇතුළ අපිට අතන අතන පෙනු නැතිුණට මේ විශාල කල බන්න හොට පෙරම මේවන් මේ තව විදිහක சைයිල තියෙනවා. මේ சைයිලම පටකයන මේ ජලය පරිවානය කරන්න සැකසුනු මේ පටකය ගත්තම මේ වගේ விවිධාකාර சைලවලින් තමයි හැදිල තියන්නේ මේවන්න முනද කියල මේ තියන්න சை මේන වාහිනී சைல කියලා කියන பෙනது புතාලට මේ තියෙන වාහිනී சைல මේ ව අපිக்கන වාහ காබ சைல කියලා කියන. பෙනனா ේது ර්කු රපී හඩයක් ගන්න මෙන්න මේ වගේ සයිල.ඒවගේමයි ශෛලමීය මුරුදූස්තර සයිල කියරතියෙන මේ මේ වගේ දිගටි. එළඟට ශෛලමීය තන්තු කියරතියෙනවා. මේ ශෛලමීිය තන්තු කියල කියන මොනාධපුතේ මේ වාහකාභවලට වඩා තවත් ඊටතඩ සිහින් දිගටි සයිලවර්ගය. ඔන්න මෙන්න මේ කියන සයිල වර්ග හතරම එකතු වෙලා තමයි මේ ශෛලම පටකේ නිර්මාණය වෙලා තියෙන්නේ. අපි කිවා සංකීර්ණ සිර පටක කියලා කියන්නේ සයිලවර්ග දෙකක් හෝ දෙකට වැඩි සංඛ්‍යාවක් එකතු වෙලා හැදුණු සයිල. දෙකක් හෝ දෙකට වැඩි සංඛ්‍යාවක් එකතු වෙලා හැදුණු සයිලනේ දෙහෙනම් සයිලමීය තන්තුූ ශෛලමියම් බුදුස්තර වාහකාබහා වාහිනී කියලා සයිල තියනමිතින් මෙම පටකේ එකිනෙක්කට වෙනස් සයිලවර්ග හතරකින් සමල් විතය. ඒවා පහත දැක්වේ අතන තියෙනම් අපිට ලියලා මොනවද වාහිනී සයිල තියෙනවා. නැද වාහිනී සයිල. වාහකාබ සයිල වාහකාබ සයිල ඒ වගේමයි ශෛලමීය මුරුදු ස්තර තියෙනවා ශෛලමීය මුරුදු ස්තර තියෙනවා. වගේමයි ශෛලමීය තන්තු තියනවා. ශෛලමීය තන්තු තියෙන. පෙරෝනෙදපුතාලට වාහිනී සයිල වාහකාබ ස ශෛලමීය බුරුදුස්තරහා ශෛලමීය තන්තු කියලා සයිලවර්ග හතරක් තියෙනවාහෙනං ශෛලම පටකේ ඔස්සේ. ශෛල පටකේ තුළ. පේරෝනේද පුතාලට හරි. අපි බලමුහෙනං ඊළඟට. ශෛ පටකය මොන වගේදගේ ක්‍රියාකාරීත්තුවය කියලා පෙනවානේ ශෛලම වාහිනී සයිල අගින්නගට එකතු වී හරස්පිත්ති දියවී අකණ්ඩ නාලාකාරවියු්හයක් වන ශෛලම වාහිනී හදන අදැහගුලට මතකයිනේද සෛලම වාහිනී සයිල වෙන මේකනේ මේ වගේ නෙද මේම මේ පේනවද මේ සයිල එකට එකක් මෙහම එකතු වෙනවා. එකතුවෙලා මේ හරස්බිත්තිය දියවෙන පු තෙමතින් හරස්බිත්තිය මේ හරස්බිත්ති දියවෙලා මේ එකම මේ නාලයක් විදිහට හැදිලතියෙන්න්න පේනවාවද එකක්ම නාලයයක්ක් ව දිර්මෙන බාන මේ එකක ඇතුළත වියූහයම පෙන් මෙදන්න මේ එහෙම හැදිල මේ මෙතන හරස්භිත්්‍යමේ දිය වෙලා මෙම කෙලීම නාලාකාරවියූහයක් හැදිලතියෙනවා පේනවානද ඒක දිගේ තමයිහිතකොට ජලය අරගෙන යන්න වහලට මූලකේශවලින් හුරාගන්න ජලය කඳ දිගේ ඉහලට අරයි යන්නේ මෙන මේ වාහිනී නල එකකේ ඔස්සේ තෙෙන නද මේ වාහිණි නල එකකේ ඔස්සේ තමයි අරගෙන යන්නේ ද මේ තියන්න දැන් තට වාහිනී නලේනේ මේ ප්‍රධාන වශයෙන් මෙතන තියන්නේෙ මේ තියෙන වාහ කාබ සයිලනේ මේ තියන ශෛලමීය තන්තුනේ නේද ්‍රමේ තිය ශෛලමී ෘදුදෂස්තර එනං එතකොට වාහිනී ඒකකේ දිගේ තමයි ජලේ මේ විදිහටි හෙට අරගෙන යන්නේ නේද දරම වගේ කමත් එක් තැන්තිබ සයිල්ල තැන් පත් වෙලා මේ හරස් බිත්ති දියවෙලා තමයි මේක හැදිල තියන්නේෙ හරස් බිත්ති දිය වෙලා තමයි හැදිල තියන්නේ ද අ කණ්ඩ නාලාකාර විිය්හයක් වන ශෛලම වාහිනී තැනෙනවා. තෙරද අකණ්ඩ නාලාකාර හැදිල තියෙනෙ කොහොමද ශෛලම වාහිනී වලින් වුණන හොඳට මතකතියාගන්න. එ අලය හැදිල තියෙන්නෙ මේ ශෛලම වාහිනී වලින්. ස වාහකාබ සයිල ජලපරිවහනයට දායක වෙනවා. වාහ කාබ සයිලත් ජලපරිවාහනයට දායක වන ත. තින තර්ුරුපී හඩති සයිලනේ තර්කුරූපී නීමම කෙලවල් දෙකවුල් මැද මහතයි තර්කුරූපී සයිලනය ද තරේ වාහකාබ සයිලත් මේ විදිර ජලපරිවාහනයට දායක වෙනවා ගලොන්ත එක්ක මෙතින වාහකාබේ මෙතන තිීරණ දෙකත් යාට උදවනවා ජලපරිවාහනය සිද්ධ කරන්න ඒ වගේ මයි ඉඩ පස් අපිට කියනවා ශෛලමීය තන්තු වාහකාභ වලට වඩා කෙටි පටු සයිලවේ කියෙන න දොගලන්ට එක දැක්කනේ මේ ශෛයිලමිය තන්තු කිව්වම මේ වාහකාබ වලට වඩා කෙටි පටු එක මෙතන විිෂ්කම්බය අඩු පටු නද දිග තන්තුුවක් තමයි සිහින් දිග තන්තුුවක්කමයි සයිලමිය තන්තු කියර කියන. එතකට පතිේ මේ වාහිනී වාහකාබ ශෛලමියය තන්තු කියන තුනම අජීවී සයිල තෙරුන ඒේවා අජීවී සයිල ඒමතර ලිග්නීින් සැන් පත්වෙලා ඒවා අජීවී බවට පත්වෙලා තියන්නේ ශෛලමියය මුෘරදූස්තර කියන එක සජීවී සයිල තෙරන ද සයිලමියය මුෘරදෝස්තර සජීවී සයිල මෙති ශෛලමියෙන් මුෘරදස්තර තුනී සයිලබිත්තියක් සහිත සජීවී සයිලවේ. පේ අද පුතාලට මේක තුනී සයිල බිත්තියක් සහිත සජීවී සයිල තමයි ශෛලමිය මුරද ස්තර කියර කියයන්. එදකොට මේ තුන්දනාම මකක්ද වෙන්න පුතාල තුන්දනාම ගත්තාම අජීවී සයිලනේ ද මේ ගොල්ලො තුන්දනාම සජී සයි මෙයාා විතරයි සජීවී සයිලයක් වෙන්නේ තේරුණාද එ සයිලම පටකයේ තියන සයිලවර්ග හතර ගත්තම නද මං එකකක වියව්හය ගැන පුතාලට කියර දුන්නා එතකොට ප්‍රධාන වශයෙන්ම නාලාකාරවියව්හයක් හැදිලා මේ ජලය පරිවහනට දායක වෙන්නේ ශෛලම වාහිනී සයිල නද ශෛලම වාහිනී සයිල එතකොට මේ වාහ කාබ සයිල අප ජලපරිවහනයට උදවවෙනවා කියලා කිව්වා. සෛලමියය තන්තු මේ තුනම අපි කිවවා ජීවී. එතකොට ශෛලමියය මුරදු ස්තර සයිල තුනී සයිල බිත්්‍යයක් සහිත සජීවී සයිල කියලා අපි කිව්වා. හරි අපි බලමු හෙනම් පුතේ ඊළඟට ශෛලම පටකේ කෘතියමකක්ද කියලා. අපි බලමු පුතාලා ශෛලම පටකේ කෘතිතියමකක්ද කියලා. තක අපිට ලියන්න පුළුවන් ශෛලම පටකේ මගින් තමායි. ක්ද ශාක මුල්වලින් න ශාක මුල්වලින් මූල කේෂවලින් පුතාල දන්නවා උරාගන්නා මොනොවද කඩිජලාවන දිය වුනු ජලයනේ ද ජලය සහ කණිජලා වන දෙකමනේ ශාක දේහේ පුරා පරිවාහනය කරන්නේ ශෛලම් පටකේමගන දෙ ශාක මුල්වලින් උරාගන්නා ශාකමුල්වලින් උරාගන්න කනිි්ජලා වන ශාකමුල්වලින් නුරාගන්නා කනිජ ලවන දිය වූ ජලය ශාකය පුරා පරි වහනය කිරීම අවශ්‍යස්ථාන වලට අරගෙන යන්නේ කෞුදපුතේ ශෛලම පටකේ ශාකමුල්වලින් නුරාගන්නා කනිජලවන ද වූ ජලය ශාකය පුරා පරිවහනය කිරීම එවගේ මඊළඟටම් කක්ද වෙන්නේ ශාකයට ශාකයට සධාරණය සපයනවා. ශාකයට සධාරණය සැපීම රි ශාකයට සධාරණය සපයනවා මේ හොඳට ගණකම්බවෙලා නේද ගනකම් බව ලැබිලා තැන විශේෂ අවස්ථාවලදී සන්ධාරණ ශක්තිය සපයනවා මේ විදිහයට ශෛලම පටකය මගින්. හරිද එතකොට හිෙනං ඔන්න ප්‍රධානකාරයන් දෙකක් කපිළි්වා මුල්වලි නුරාගන්නා කණිජලා වන හා ජලය ශාකය පුරාබෙදා හැරීමඒවගේීම ශාකයට සන්ධාරණය සැපීම මේකේ ප්‍රධානකෘතියන් දෙක. හරි අපි බලම්පපුතේෙනං ඊළඟට ෆ්ලොයම පටකේ ගැන සංකීර්ණ ස්සිරපටකයටතේ අපි කතා කරන දෙවනි පටකේ තමයි ෆ්ලොයම පටකේ කියන්. දෙම ෆ්ලොයම පටකේ ගත්තම මෙ ෆ්ලොයම පටේ තියෙනවා සෛලවර්ග හතරක් ශෛලම් පටකේතු ගොළුන් දක්කා සයිලවර්ග හතරක් තිබ එවිදම ෆ්ලොයම පටකේත් තියෙන සයිලවර්ග හතරක්. මේ බාන ්ලොයම ටකේක දික්කඩ මෙදන දීල තියන පුතාලට පේනවද. එක තියෙනවා විශේෂ සෛලවර්ග මුණනත්තියන මෙන්න බාන පෙනේර නල ඒකකය කියලා සයිලයක් ති නමේ. ති पनेර පේර ල තියෙන දෙපත් මෙ න්න में දෙපते साहिले ත්ති වෙන වගේ සිදුු साහිත पර ත කියලා කිය පරත ති ප ந ය කිය කිය ाइ පने நला දෙපත් සිදුरු සහිත बत्ති තියෙන කොටසටන පනේරතල කියලා පरा थाया සිදුරු තියෙනවා හොඳද පෙනේරතාලේ සිදුරු තියෙනවා. ඉ පස මේ පෙනේරනල සයිලයක්ත් එක්කම හැම්ම තිස්සම එට බද්ධ වෙලා තියෙන සයිලයක් තියෙනවා කුහේ පනේරනල සයිලයක් තිබුණත් මේ සයිලේ බද්ධ වෙලා තියෙනවා. ඒකට කියනමොකක්ද සහචර සයිලයකන සහච්චර කියන්නේ යාළුවන නේද සහචර තර නිසාතමයි කියැනෙඒ සහචර සයිලේකයන් හැම්ම තිස්සම පෙනේරනලයක් කොහෙ ද සහචර සයිලේතන තියෙනවා. තෙරුුණ අද පෙනේරනලයක් තිනෙන ක कोයි ැනකද සහචර සයිलेේ න කියන්න හම ති න්න හේතු ලන් රහට. එ ගේ ම තාව තියනවා ොනවා ද. ලො ම ස් තර සයිල ය නවා. මෙ නි ്ලො ම ෘ ස්තර සයිල තියන. ද රස් ක ම ති දික් ඩ ිය හය. හරස් ඩ හ ගත් ම් සයිල ටි බලාගන්න ළුවවා. ඇතිකර ේ ද නේර ලය තියනවා ෘද ස්තර සයිලය තියනවා ලයමිය ෘ ස්තර තියනවා න්න හචර සයිලේ තියනවා. නැදතකොට පෙනේර තලය තියනවා පෙනනර ලේ. එ මේ වගේ පෙනර තල කොටස පෙන්න්න තියෙනවා සමහරය කැපිලාානකට පෙර තලකොට සත් බලාගන්න පුළුවන් ෙදරම පනේරණනල සහචර සයිලේ කිට්ුවම තමයි හැමතිිම තියන. ැ මෙතන පනේරනල සයිලයයි එතකොට සහචර සයිලයයි, ෆලොයිමියය මුරදූස්තරයයි කියන සයිලතුන දකි ලැබෙන. ටතාමතර ්‍රොයම් පටකේ හැදින තවත් දාව වෙලා තියෙනවාම ක්ද ෆලෝමියය තන්තු තේරද ්‍රොයිමිය තන්තු එතු ඒකම මෙතන? මේ නම් කරන්න එහම පේන අඳින්න බෑපතේති එ නිසා මෙතන මේ තුන තමයි ඔගලට මේ පහැදිලිව නම් කරලා තියෙන්න්නේ. පෙනවනේද එම් ෆ්ලොයම පටකයද එකනෙකට වෙනස් සයිලවර්ග හතරකින් සමන් විතය ඒවා පහත දැක්වේ සයිලවර්ග හතරක් මෙතන ද කිනලා බෙනවා මොනවදම් අප කියම් බලන්න පුතේමනවද. පනේරනල සයිලය පනේරනල සයිලය. டு කිය முக කිය பனேரனல க்கயபிரன க்கர் ப சை பெேர க்கக்க කියවා පුළුවන් තවசைයක් තියෙනවා ත් එ කිුවද සහச்சர சைலය සහச்ச சைல කිය කියව තවත් හැදිල තියෙන එකතමයි කිවවා. ෆලොයමීය මුෘදු ස්තර කිය කිවවා නදපුුතේ. මපක්ද ෆ්ලොයමීය මුරුදු ස්තර කියලා කිව්වා. එවගේ මයි ෆලොයමය තන්තු ඔන්න. ම ටකේ ැදිර තියෙනන සයිල හතර. පේනනිෙද පුතාලට පෙනේරනාල සයිල හිවනත්තම් පනේරණලඒකකේ තියෙනවා සහච්චර සයිලයේ තියෙනවා ලොයමිය මෘරදුදෂ්ටර තියෙනවා ෆලොයමිය සන්තු තියනවා. පෙනවනිද මෙන්නහිෙනම් සයිල වර්ග හතරකින් තමයිහිෙනං ෆ්ලොයම ටකයක්ත් හැදිල තියෙන්න්නේ. තේරුණාද හරි අපි බලමුහිෙනං ඊලාගට, මෙතන අපි ෆ්ලො මේ ෆලොයම පටකේ කතා කනකට අපි සයිලවර්ග කීපයක් ගැන කතා කරානේ. ඒ සයිලවර්ග කීපයේ අපි විශේෂ ලක්ෂණ කතා කරන්නල සයිලම ස පටකේ අපි කතා කරාවාගේ නේද. බලන්න පනේරණල සයිල අගින් අග සම්බන්ධ වී හරස්බිත්ති අසම්පූර්ණ ලෙස දියවීමෙන් පෙනේරනල හදනවා. අර්මං ඉසල කිව්වාගේ නේද පෙනේරනාල සයිල මේ පේනවා නේද පුතාලට මේ මෙහම මේ මෙතனை ක් තියෙනවා ඊළංගේ ේතනනිං පව සම්බන්ධ වෙනවා. මේ විදිහට අර්මේතින් දිගටම සම්බන්ධ වෙලා තමයි මේ අර සම්පූර්ණ හාරෙන ර ගමන් කරන්න ளைය හදන්නම පனேர நலே එකக்கே මෙ பනேர நலேකேෙන් තමයි මේ නලය හදන්නේ ඒ හදනකොට පේර තලතියෙනවා මේ சைයිලවෙං වෙන තැන්வල ඒත් தலை முකද වෙලාතිனுපුතේ සිදුරු වෙලාතිනයි ර පනේරයක වගේ නඒකනනිසාතම ගරික කිය. පනේර තලය කියලනේ ද පනේරතලයේ සිදුරු තියනවයිතකොට. යනම් පනේරනල සයිල අගින්නන්නග සම්බන්ධ වී හරස් බිත්්ති අසම්පූර්ණ ලෙස දියවීමෙන් පෙනේරනල සාදයි. තේරනොනේද පුතාලට මෙම දිගේට මර පෙනරනලේ හදල තියෙන්නේ අගන්නග ඒවිදියට සම්බන්ධ වෙලා හරස් බිත්ති අසම්පූර්ණ ලෙස දියවෙලා. අපි කිවයිකර සිදරු තියන්නේෙනද මෙම පනේරයක් වගේ මෙම සිදදුරු තියන්නේ. න අසම්පූර්ණ ලෙසදේ වෙලා කියලා. අ සයිලම් පටකේ වගේ හොඳටම දිය වෙන්නේ නෑ ඒක ගොඩක් දිය වෙලානේ මේක බේවිදිට අ සම්පූර්ණ පෙනනේරයක් වගේ පනේරතලයක් හදල තිනයින් තමයි මේක අන්නෙද මේ මෙහෙම උඩසයිලට සම්බන්ධ වෙන අපපහල සයිල මෙතනින් තියනෙන අපහො මේ සයිලීවරනකට ආයි මේ වගේ පෙනනේර තලයක් තියනවානේද උන්නහොම පෙනරනල්ල සයිල මේ විදිර දිගේටම සම්බන්ධ වෙලා මේ හරහා තමයි ආහාර ගමන් කරන්නේ. පෙනේරනල ආශ්‍රිතව පිහිටන දිගටි හැඩයක් ගන්නා සයි සහචර සයිලවේ අපි කිව්වෝයක සහචර සයිලත් මේ මෙන්න මෙතන තියරෙනවා දිගටි හඩයක් ගන්න සහචර සයිලයක්. හැම තිස්සම පනේරණල ඒකකයක්ක් මෙහෙම සහචර සයිලයක් තියනවා මයිපතේ. තෙරුණාද වෙනමේ වගේ සහචර සයිලයක් තියෙනවා. එතකොට මේ සහචර සයිලේ තියනෙනව මෙම නි්‍යෂ්ටියා. දරබින් යෂ්ටියය මගින් තමයි පෙනනේරනල සයිලේ ක්‍රියාකාරීත්තුවය පාලනය කරන්නේ. මෙ පෙනනේරනල සයිලේයට න්‍යෂ්ටියක් නෑ. පෙනේරනල සයිලයට නියෂ්ටියක් නෑ එතුකොට මොකද වෙන්නේ සහ්චර සයිලයේ න්‍යෂ්ටියෙන් තමයි මෙයාගේ ක්‍රියාකාරීත්තුවය පාලනය කරන්නේ. තෙරුුණද සහචිර සයිලේ න්‍යියෂ්ටියයෙන් මෙයාගේ ක්‍රියාකාරීත්තුවය පාලනය කරනවා. එනිසා සහචර සයිලයක් තියෙන්න්න මෝනහෙනං. ප නල සයිලියයක් ක්‍රියාත්මකවේ නඒකයි මංකිවේ පෙනේර නල සයිලයක් කොතනද සහචර සයිලයක් ඇතන තියෙනවා. තෙරුුණාද එතකට මෙයාගේ ක්‍රියාකාරරිහිත්තුවය සම්පූර්ණයෙන්ම සහචර සයිලයේ පාලනය කරනම්කොද මෙයාට න්‍යෂ්ටිනය මෙ අට නනි අෂ්ටයක් තේර නිසා. ෆලොයම පටකේ තැනින් තැන පිහිටන ෆලොයමීය තන්තු අජීවී සයිලවේ ෆලොයම පටකේ තැනින් තැන තියෙනවා ෆ්ලොයමීිය තන්තු ඒවා අජීවී. හැබැයි? මේ පෙනේරන අල සයිලයි සහචර සයිලයි, ෆ්ලොයිමිය මුෘදූස්තරයි කියන තුනම සජීවී සයිල. තෙන්රන අද පුතාලට එතුර අපි සයිලම පටක උටොඩා වෙනස්නේද සයිලම් පටකේ අපිකිව්වා සයිලමියම් ෘුදස්තර විතරයි සජීවී කියලා. ඉතුරු සයි, තුනම ලිග්නීන් තැන් පත් වෙලා අජීවී වෙලා ශාකයට සන්ධාරණය සපයන පුළුවන් තරම් හැදිල තියෙන කියෙක ඒවා ජීවී කිය කිව්වානේ ද. අජීවී. තැන් පත්වෙලා තින නිසා ඒවයි සන්ධාරණය සපයන පුළුවන්කව මෙත නට වට වෙනස් ෆ්ලොයමේ ගත්න්නම ෆ්ලොයම පටකේයෝගලට පේෙනනවා. ෆලොයමීය තන්තු විතරයි අජීවී අනිත් කොටස් තුනම පෙනේර නලඒකකයයි සහචර සයිලයි, ෆලොයිමීියය මුරුදදු ස්තරයි කියන තුනම සජීවී. පේවා නේද පුතාලට එතකොට හෙනං ඒ තුනම සජීවී මේක විතරයි අජීවී සයිල විදිහට තියෙන්නේ හරි. ඉඩ පස්ස අපි බලමු හෙනං. ම පටකේ කෘතිය. එතුකටු මුොද පුතේ ෆ්ලොයමටකේ කෘත්තිය වෙන ප්‍රධානම කෘතිය තමයිමකක්ද ශාක පත්‍රවල නිපද වෙන ආහාර ෆලොයම පටකය ඔස්සේ ශාක අවශ්‍ය හැමස්ථානයකටම පරිවහනය කරන එක. අපි මේකට කියන පරි සංක්‍රමණය කියලා නේද.ම් ෆ්ලොයම පටකේ කෘතිය අපිට ඉන්න පුළුවන් මොකක්ද ශාක පත්‍රවල ශාක පත්‍රවල, ද වන අහාර ශාක පත්‍රවල නිපද වන හාර ෆ්ලයම පටකය ඔස්සේ ්ලයම පටය ඔස්සේ ශාකය පුරා පු පරිහணய කිරීම ப வහனைய කිරීම කියம க කියது பරිசංක්‍රමண කිය කියும். කිය ஆහා பசංක්‍රமணය. அ ஆ பசංක්‍රමணய. මේක තමයි හෙනම් ෆ්ලොම පටකේ කෘත්්‍යය වෙන්න පුතාාල එතකොට එනම් දැන් ඔගුලන්ට හොඳවබෝධයක් තියෙනවා ශාක පටක ගැන ශාකපටක කොයිතරම් පරාසේකට විහිදිලලා තියනොද කියර පුතාලට පැහැදිලි නේද අි පටකයක් කියල සරලව හිතුවට ඒ කොච්චරක් දුරකට විහිදිලලායනොද කොයිතරම් වෙනස්කම් තියනවද කියලා පුතාලට හොඳටම පැහැදිලි හරි දැන් අිමතෙන්දී සංකීබ්න ස්චිරපටකයටතේ අපි කතා කරේ මො අද ශයිලම පටකේ හා ෆ්ලොයම පටකේ ගැනේ එතකොට අපි බලමු හිෙනම් කඳක හරස්කඩක විිය්හය අරගෙන. ඒ තුළින් මේ ශල්ලමයි ෆලොයමයි මං පුතාලට වෙන් කල්ලාන් විීක්ෂිය විය්හ පෙන්න්න. එතකට ඔගලන්ටේ ශෛල්ලම පටකයි ෆලොමටකයි පැහැදිලි වාන්ඳරගන්න පුළුවන්බේ. හරි පුතාලි හන ෆලයම ටකයත් පරීක්ෂා කරන්නේ යන්නේ. අපි බලමු ෆ්ලොයම පටකය ඔගලන්ට කොයි විදිහයට දකින්න හබවේද කියලමේගේ කදාවක පුතාලට පුළුවන් බලන්න. හරි බලමු අපිට පැදිලිව ේනන්න ෆ්ලොයම් පටකේ තියෙන හැම සයිලයක්ක්ම පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්න්නේද පැහැදිලිව ඔන්න කෝම සයිල ටික හරි දැං ගලන්ට හොඳ රූපරාමුවක් තියෙනවා මේ රූපයඉම්පුතාලට පුළුවන් පැහැදිලිව නිරීක්ෂණය කරන්න ෆලොයම පටකය කාඩංගුවෙන සයිල හරිපුතාල අපි බලමු ශෛලම පටකේ පරීක්ෂා කරන්න හරිමං හුගලන්ට මේ වගේ කදාාවක්කාශ්‍රවය නොගලන්ට ශෛලම් පටකය පෙන්න්නන්නම්. හරි අපි බලමු මේ විදියට සකස් කරලා මෙශෛලම පටකේ මුනම් ආකාරයට ද පේන කියලා පුතාලට. හරි පුතාලට දැම් පැහැදිලිව පේනව ඇති චෛලම් පටකේ තියෙන සියලූම සයිල ේද බලන්න හුදට නිරීක්ෂණය කරන්න පුතාල ඒ සියලුම සෛල වර්ග බලාගන්න පුළුවන්න්නේද. ද පැහැදිලි ඕගොට රූප රූපය දකින්න පුළුවන් ඕ හරි පැහැදිලි උපතාලට නිරක්ෂණය කරන්න පුළුවන් මෙ බාන හැම්ම සයිලයක්ම තියෙනවද කියනෙක නිරීක්ෂණය කරලා බලන්න පුතාලා තාලදක් නේදතකටේ කන්දේ හරස්කඩ කොටසේ ශයිල මහාෆ්ලෝයම පටක අපිටවෙංවෙෙන් වන්ඳුරගන්න පුළුවන් වුණනාානේද ඒකොට ඒ සයිලබල වෙනස්කම් පුතාල දක්ක නේ දේන ගලන්ට රප සරහනක් දුන්නත් ඔගලටඒේ අඳුගන්න පුළුවන් වෙන්නඕනේ මේ සයිල මොනවද කියනෙක හඳුනාගෙනීම හැකියාව පුතාලට තියෙන්න්න ඕනි තරෙනනඕනද එහිනම් ශාක පටක පිළිබඳ හොඳාව. බෝධයක් දැන් පුතාලට තියෙනවා ඒනම් අපි බලමු දැන් සත්ව පටක අ්‍යනය කරන්න තමයි අපයන්නේ. හරිපුතේ.